संपूर्ण संबंध मम मेक रिकॉर्डिंग सहभागी पशु रिकॉर्डिंग अभी साकाचागरगिन मातृकाव इतामत्म वेदगत मातृकाव एक अभी विभागे पैत्यं बलुहामत् विभाग प्रश्न पत्रे तुल लकुनु यम सलकियुत प्रमाणयक् हिमि वेन अतर एवागेम ओबे उसस् अध्यापनय एवागेम वृत्ति अध्यापनय सह ओबे दैनुमक मे लघुगणक भावितय वेदगत् वेनवा जोन नेपिय हिंदी बिग्स किन गणिताज्ञो मे क्रमवेदे अपट हांदुंदला देन्ने प्रधानम वशयेन इता संकीर्ण सुलुकिरीम पहासुवेन विसंदीम सदहा अपिट दहाय पादे लघुगणक भाविता किरीमट हेकि भव ओन अपिट हेतु गन्नला तीना ए वितरक् नेमेई पुते ओबट मे गन उसस् अध्यापनयेदी ओगलन्ट मीटत् वडा मे लघुगणक योदा गन्न यदेन विधि पिलिबंदव तवदुरट ඉගෙන ගන්න අවස්ථාව ලැබේ. එහෙමනම් අපි සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුළ ඒ සීමාව තුළ අපි හිටියොත් අපි අවසානයේ සාකච්ඡා කරේ මූලයක අගය හොයන එක පිළිබඳවනේ. මූලයක අගය මූලයකද අපි බලයකද මට මතක විදිහට අපි බලයකනේ අවසානයේ කරේ අපි 354 වර්ගයේ තමයි අපි හෙව්වේ. එහෙම නම් අපි තව උදාහරණයකට යමු. දුරපුතාල මහින්දනි ඒක අපි කරන්න පටන් ගත්තද කොහෙද මතකයි මම උදේ එකේ රෙකෝඩින් එකක් දාලා ඇති පුතාලට දුවේ පුතේ අපි 0.275 0.275 3 මම ඒක ඔයගලට තව පැහැදිලි වෙන වර්ණයේ යොදා ගන්නම් 3ක් ලඝු 0.0275 මේ ලඝුගණක නීතියක් අනුව නීතියේදී අපි කරන්නේ මේ දර්ශකයේ මෙයාගේ ලඝුගණක අගයේ 10 පාදයේ ලඝුගණක අගයේ ගුණ වෙනවා ඊළඟ පියවර මොකද වෙන්නේ ඊළඟ පියවර 3 ගුණ කිරීම අපි මෙන්න මෙයාගේ ලඝුගණක අගයේ හොයා ගන්නවා දැන් ඒක ඔයගොල්ලෝ දන්නවා අපි දන්නවා මෙයා එකට අඩු සංඛ්‍යාවක් එහෙමනම් මේකේ නී බියුටි गुण कर व्यूति आगे आप गुण कर व्यूति आगे आप गुण कर हम
පුතාලට පෙනෙයි අපි ಗುಣ කරනවා මෙහෙම තීති ಗುಣ කරන්නත් පුළුවන් වෙනම ලියලා ಗುಣ කරන්නත් පුළුවන් ඕනනම් ඔයගලන්ට මේක පැටලෙනවා නම් මෙතන පැත්තකට දකුණු අත පැත්තට අරන් අපි ಗುಣ කරනවා ඒක අත්‍යවශ්‍යම කාරණාවක් නෙවෙයි අරමු ಗುಣ කරන්නත් පුළුවන් නම් වඩා හොඳයි ඔය විදිහට අපි ಗುಣ කරනවා එතන පුතේ 3^3 9යි 3^9 3^9 මෙතන 27යි ඉතුරු වෙනවා 2 3^3 9යි 9^2 11යි 11යි උනම් එකක් ඉතුරු එතකොට 3^4 12 13 එකක් ඉතිරි .3^2 ගුණ වුණාම පුතේ -6යි එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන -6 එකතු කිරීම එක කියලා එන්නේ නිගිද සුළු කිරීම පිළිබඳ මන අවබෝධයක් තියෙන්න ඕන ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන අර 7 අපි 7 කරපු නිගිද සුළු කිරීම එතන ඕගොල්ලන්ට පේනවා -6යි +1 කියන්නේ ඍණ කොට වැඩි අපිට මේ 9 වෙලා තියෙනවා 6ක් හම්බ කරලා තියෙන එකයි එතකොට මෙතන ඍණ 5 එන්නේ 9 5යි නේ ව්‍යුති 5යි ව්‍යුති 5 තමයි ඒ එහෙමනම් ඒක තමයි අපි මෙතනට ගන්න ව්‍යුති 5යි දශම ව්‍යුති 5යි දශම 3යි එක අපි ගත්තොත් එහෙම ව්‍යුති 5යි දශම 3^1 7^9 අනිවාර්යයෙන්ම පුතේ 0.04ක් එනවා 1 2 3 4 0.04ක් එනවා ඊට පස්සේ 31.75 3^1 7^9 කියන කාණ්ඩේ කොහෙද තියෙන්නේ කියලා අපි වන්නෝ ලඝනක වගුවේ 3^1 7^9 කාණ්ඩේ තියෙන්නේ පුතා 27^9 27^9 ඔන්නෝ 27^9 එතකොට අන්න අපිට එනවා x කියාගේ එම නිසා අපි කියනවා පුතා 0.025 එයාගේ තුන්වෙනි බලය අපි සමාන කරනවා 0.002 2.79 කියන අගයට මේක තමයි ඉතින් මේක ලබනකවල මේ අගේ ආවට සමහර වෙලාවට ඕගොල්ලෝ 0.002 2.75 වාර 3ක් ගුණ කරාම මේ අගයට ආසන්න අගයක් එන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ ඉන්නේ සැබෑ අගයම නෙවෙයි ආසන්න අගයක්. ආසන්න අගයක් මොකද අපිට උපරිම ලබනක වගුව තුල අපිට උපරිම දශම ස්ථාන ඒ කියන්නේ ඉලක්කම් 4කට තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔහොමයි මෙතන සිදුවෙන ක්‍රියාවලිය. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයගොල්ලෝ මේක නැවත ලියන්න ඕනේ නැහැ කියලා. දැන් කරලා තිනවා නම් හොඳයි. මම ඔබට ගැටලුවක් දෙනවා. පුතාල ඉක්මනට හොයන්න බලන්න මෙයාගේ අගේ ඒ තමයි මම ඔබට දෙන්න ගැටලුව හැමෝම සී කල්පනාවෙන් අවබෝධයෙන් අරමුණකට අනුව වැඩ කරන්න මතක තියාගන්න මේ ගත කරන කාලය අර ඔබ ගොඩනගාගත්ත ක්‍රමවේදයේ ආපස්සට පල්ලු කරගන්න ගත කරන්න එපා මේකෙන් එහාට ඉස්සරහට යන්න ඕනේ මේ හැම දෙයකටම අපිට වැදගත් වෙන්නේ පුතේ අපේ මනස. මේක මනස එක තැන තියාගෙන මේක භවනාවක් විදියට වගේ මේක කරන්න ඕනේ. ගණිතය කියන්නේ අපි කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. එක් පියවරක් හෝ අතපසු වුණොත් ඒ වැරද්ද තුල තව ගොඩක් වැරදි ගොඩ නැගෙනවා. ඒකට ලකුණු අහිමි වෙනවා. ඒ නිසා මෙන්න ඔබට අවස්ථාව හැමෝටම කරන්න පුළුවන්. කාටවත් මෙතන නොකර වරදින්න හේතුවක් වෙන්නේ නැහැ. කල්පනාවෙන් කරොත් 0.09 0.73 ඕගොල්ලෝ මට 4 වෙනි බලයගේ හොයන්න 4 වෙනි බලයගේ හොයන්න පටන් ගන්න. අදලා ඉවර වෙලා මට උත්තරේ කියන්න පුළුවන් හැකියාව තියෙන අය WhatsApp කරන්න. වේගේ හරි වැදගත් වෙනවා හැබැයි ආ කල්පනාවෙන් කරන්න.
ඉවරයි සර්. හරි දරුවනි පුතාලා ඉවරයි. එහෙමනම් අපි බලමු අපි හදන්නේ පුතාලා හදලා තියෙන්නේ 0.9 7 3 4 වෙනි බලය. මේ ආගේ ආගේ. දැන් ඉස්සෙල්ලා අවස්ථාව ඔබට පැහැදිලි නම් නැවත හොඳට බලා ගන්න අපි කොහොමද මේක ගන්නෙ? මේ ආගේ ආගේ අපි දන්නේ නැති හින්දා අපි VG සංකේතයක් ගන්නවා x කියලා. ඊට පස්සේ අපි ගන්නවා log x සමානයි. එතකොට මේකෙන්නේ 4 ගුණයක්. 4 ගුණයක්. ඒ කියන්නේ ලඝු අපි 9.0 දශම 0.9 7 3 කියලා ගන්නවා. ඊළඟට දුවේ පුතේ මෙතන එන්නේ 4 ගුණ කිරීම 1ට අඩු වගේක්. ඒ කියන්නේ ව්‍යුත්පති 1.0 අන්න අපි ගන්නවා 9.7 3. ඒ කියන්නේ 97.3. 97.3 ඔයගොල්ලන්ට ඇවිල්ලා ඇති 95.77. 9.577 කියලා. ඊළඟට අපි මේක ගුණ කරනවා. මම මෙහෙම තීති ගුණ කරන්නම්. 4 වරක් 7 ගුණ කරනකොට අගේ ඉලක්කනේ ඉඳන් තමයි ගුණ කරන්නේ. එක ස්ථානෙක 4 වරක් 7 28යි. ඉතුරු වෙනවා 2. 4 වරක් 7 28යි. මෙතන 28 2 30යි. එතන මෙතන 0.3යි. 3ක් ඉතිරි. එතන 4 වරක් 5 20යි. 20යි 3යි 23යි. 3යි 2ක් ඉතිරි. ඊළඟට 9 වරක් 4 36යි. 36 2 38. එතකොට පුතේ 3ක් ඉතිරි. ඊට පස්සේ අපි ගන්නවා දශම. 4 වරක් -1 -4යි. ඒ -4ට මේ 3 එකතු වෙනවා. ඒ -4ට මේ 3 එකතු වුණාම මෙතන ඉන්නේ -1යි. ඒ කියන්නේ ව්‍යුත්පති 1යි. ඔබට එන්න ඕන ව්‍යුත්පති 1.83.8. ඒ තමයි log x වල ආගේ. අපිට එන්නේ log x වල ආගේ. දැන් අපි x හොයන්න නම් ප්‍රතිලඝු ගණකයට යනවා. අපි x හොයන්න අපි යනවා ප්‍රතිලඝු. ඒ කියන්නේ ඇන්ටිලොග්. ඒ කියන්නේ ඇන්ටිලොග් ව්‍යුත්පති 1.83.8 අපි හොයනවා. 83.8. ව්‍යුත්පති 1 කිව්ව ගමන් පුතේ උගලට මතක් වෙන්න ඕන මෙතන ඉන්නේ 0.0 කියලා. 0.0. 83 ඒ කියන්නේ 83.8 කාණ්ඩේ අපි හොයාගෙන ගියාම يعني ලබනක වගුවේ අපිට එන්නේ 77.73. 77.73 නේ. 77.73. එහෙමනම් අන්න අපි ලියනවා එම නිසා අපිට 0.9.73 4 වෙනි බලය මෙයාගේ 4 වෙනි බලය පුතාලට උත්තරේ එන්න ඕන 0.6 7 7 3 කියලා. ඔන්න ඔබ පැහැදිලිද? විසත් කොහොමද උත්තරේ ආවද? විසත් ඔව් සර් ආවා. ආව සර්. කවිඳු කවිඳු කොහොමද පිළිතුර ආවද? මංජරි මංජරි කොහොමද? සියත් පුතා උත්තරේ ආවද? ඔව් සර්. හරි. සාමාන්‍යයෙන් මේ වගේ එක ලකුණු පැවරීම කරොත් මෙන්න මේ අංකණයේ නිවැරදි නම් එක ලකුණක් දෙනවා. ලඝු ගණකගේ නිවැරදි නම් එක ලකුණක් දෙනවා. ඊට පස්සේ 4ෙන් ගුණ කරලා එනාගේ නිවැරදි නම් එක ලකුණක් දෙනවා. ප්‍රතිලඝු ගණකේ නිවැරදි නම් ඒ කියන්නේ අවසාන උත්තරේට එක ලකුණක් දෙනවා. සාමාන්‍ය පුතා ලකුණු 4ක් මේක හිමි වෙනවා. ඔගොල්ලෝ තත්පෑනෙන් ඒක මාක් කරගන්න. තත්පෑනෙන් මාක් කරගන්න. ඒ අපි සාකච්ඡා කරේ බලයක්. බලයක් සම්බන්ධ අවස්ථා. දැන් අපි වර්ග මූලයක් සම්බන්ධ අවස්ථා වලට එන්න හදයි. දැන් පුතාලගේ අනුමාත්‍රිකාව ලියන්න ලඝු ගණක වගු භාවිතයෙන් මූලයක අගේ සෙවීම කියලා. ඔබේ මාත්‍රිකාව වෙන්නේ ලඝු ගණක වගු භාවිතයෙන් මූලයක අගේ සෙවීම. ලඝු ගණක භාවිතයෙන් ලඝු ගණක වගු භාවිතයෙන්
මූලයේ කගේ සෙවීම ලම්බනක වගු භාවිතයෙන් මූලයේ කගේ සෙවීම හරි මූලයේ කගේ කියුවාම දුවේ පුතේ ඔබ දන්නවා මේ වර්ගමූලය නිරූපණය වෙන්නේ පුතේ භාගයේ බලය මෙයාගේ නිරූපණය වෙන්නේ භාගයේ බලය ඊට පස්සේ පුතාලා දන්නවා මේ ඝනමූලය නිරූපණය වෙන්නේ පුතේ 3/1 බලය 3/1 බලය මෙතන අපි හිතමු 4 කියලා තියෙන්නේ 4 වෙනි මූලය නම් මෙතන නිරූපණය වෙන්නේ 4/1 බලය ඒ ආකාරයට පොදු නිරූපණය ගත්තොත් මම මේ විදියට n වෙනි මූලය ගත්තොත් එහෙනම් මෙතන අපි ඕනනම් x කියලා ගමු පොදුවේ x කියන එක න මෙතනත් x කියලා ගමු පොදු නිරූපණයක් ලෙස අගේ x මෙයත් x එතකොට මෙයාගේ n පුතා අපි දන්නවා x k එක යට n වෙනි මූලය ඔන්න ඕමයි නේ මේ ගැන ඔයගොල්ලන්ගේ අවබෝධය තියෙන්න ඕන මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් හරි අපි ඊළඟට බලමු ගැටලුවක් ඔන්න මූලයක් මට අවශ්‍යයි අපි හිතමු දුවේ පුතේ වර්ගමූල මේ වර්ගමූල 8.75 වර්ගමූල 8.75 අගේ සොයන්න හදන්න මෙයාගේ අගේ හොයන්න හදන්න ඔන්න හොඳට බලන්න එතකොට අපිට ඇත්තටම මෙයාගේ අගේ දන්නේ නැති ඉඳ මම මෙයාගේ අගේ x කියලා ගන්නවා ඊට පස්සේ මම කරන්නේ පුතා මේ ලබන කංකණයට යනවා log x සමානයි වර්ගමූලය කියන්නේ භාගයේ බලයක් කියන එක ඔබ දන්න හින්දා මෙතන අපි බය නැතුව ලියනවා ලබන අංකනේ භාගයෙන් ගුණ කරලා භාගයයි ලඝු 8.75 කියන්නේ ඔන්න ඕක තමයි අංකනේ මම භාගයක් මෙතනද ගත්තේ කොහොමද මේකේ භාගයේ බලයෙන් හින්දා ඕනනම් මම මෙතන ලිව්වොත් එන්න මෙයාව අපිට ලියන්න පුළුවන් භාගයේ බලයක් විදියට ඔන්න ඕම භාගයේ බලය භාගයේ බලයද 8.75 භාගයේ බලය එහෙනම් මේ භාගයෙන් තමයි පුතා ගුණ කරන්නේ ලංගනක නීතිය තුන්වෙනි නීතිය අපි ඉගෙන ගන්න ඊළඟට අපි කරන්නේ මෙයාගේ ලංගනක ආගේ හොයලා දෙකෙන් බෙදනවා ඔබ දන්නවා භාගයෙන් ගුණ කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා හා සමානයි මෙතන ඉන්නේ එතකොට ලබනක ආගය 0.875 87.5 එන්නේ 94.20 9.42 9.42 එතකොට මම මේක බෙදනවා t දෙකෙන් ඒක මම දෙකෙන් බෙදනවා කියන්නේ භාගයෙන් ගුණ කරනවා හා සමානයි ඉතින් පුළුවන් තරම් වෙනම ලියනවට වඩා මෙතනදීම බෙදා ගන්න පුළුවන් නම් මනෝමය ඔබ සාර්ථකයි මොකද තව තැනක පිටපත් කරනවා කියන්නේ තව කාලය ගත වෙනවා විභාගයකදී ඔබ දන්නවා කාලය කියන දේ කාලය නැත්තම් කාල ගිණුම අපිට හරි වැදගත් පුළුවන් තරම් අපි විභාගයකදී සාර්ථකත්වයට බලපාන ප්‍රධානම සාධකයේ තමයි නියමිත කාලය තුල පිළිතුරු නිවැරදිව sannivedanaya කිරීම ඒ වගේම අපෙන් අත්වැරදි වෙනවා ඒ අත්වැරදි අවම කරගන්න නැති කරගන්න අපිට නම් අපිට අනිවාර්යයෙන් මේකේ දෙවෙනි වර බැලීමක් තුන්වෙනි වර බැලීමක් කළ යුතුමයි ඒකට එනම් කාලය ඉතිරි කරගන්න ඕනේ ඒක තමයි කාලගිනුම ඉතිරි කරගන්න ඕනේ එහෙනම් කාලගිනුම ඉතිරි කරගන්න නම් ඔබේ වේගය හරි වැදගත් වෙනවා අනවශ්‍ය කලබලයක් නැතුව වේගෙන් සුළු කිරීම ඉතල අනවශ්‍ය තැන්වල අනවශ්‍ය දේ සඳහා කාලය වැය නොකර කරන්න ඕනේ ඉතින් මෙතනදී අපි තවතැනක ලියලා බෙදන්න ගත කරනවට වඩා හොඳයි ඔබට වරදිනම නම් අනිවාර්යයෙන්ම ලියලා බෙදන්න නැත්නම් මෙතනදීම අපි මනෝමය බෙදනවා අපිට පේනවා බිංදුව දෙකෙන් බෙදුවාම 0.9 9 දෙකෙන් බෙදුවාම පුතාලා දන්නවා 9ට 2 ඒවා 4යි 2වරක් 4 8යි ඉතුරු වෙනවා 1ක් ඊපස් 14ට අපි බලනවා 7යි 2ට 1යි 0.1 නේ ඕක දැන් වෙනම ලියලා බෙදුවා නම් එතනට අපරාධී ගත වෙන කාලය හැබැයි ඔබ නිවැරදිව කරලා තියෙනවා දැන් මේ ඉන්නේ log x
මේ log x අපිට ඕනේ x අපි දැන් මොකද කරන්න එන ඔබ දන්නවා මේ ඉන්නේ 10 බලය මේ උත්තරේ 10 බලය එන්නේ ඒ කියන්නේ පුතා තව විදිහට කිව්වොත් මෙයාගේ භාගයේ බලය එන්නේ 10 බල 0.471 බිඳුව කියන එක එහෙනම් මේ බලය අගේ හොයන්න අපි කරන්නේ මෙයාගේ ප්‍රතිලඝු හොයනවා anti log අපි ප්‍රතිලඝු හොයනවා ඒ කියන්නේ 0.471 බිඳුවේ ප්‍රතිලඝු එතකොට ඔයගොල්ලෝ දන්නවා 471 බිඳුව තියෙන්නේ කොහෙද කියලා බලාගෙන ගියාම ඔයගොල්ලන්ට ලැබෙනවා 29 වෙනි පෙළේ 5 8 ඒ කියන්නේ 29 කියන දැන් මෙහෙම එනවා ඔබට 29 5 8 මධ්‍යනතර තීරු 8 මේ අගයන් දෙකේ එකතුව තමයි මේ අගය ලැබෙන්නේ නේ එතකොට මෙතන එන්නේ 29 5 8 ඊළඟට අපි මේකේ පූර්ණාංශය තීරණය කරන්නේ කොහොමද මෙතන බිඳුවයි නම් පූර්ණ අගයන් එකයි පූර්ණාංශයේ තීරණය වෙයි පූර්ණ අගයන් ගන්න තීරණය වෙන්නේ පූර්ණාංශය 90 එක නම් පූර්ණ අගයන් දෙකයි ආපස්සට විද්‍යාත්මක අංකනේ 10 බලයේ තමයි මෙතන ඉන්නේ විද්‍යාත්මක අංකනේ 10 බලයේ නම් මෙතන ඉන්නේ 2 දශම අන්න අපි අවසානයේ පිළිතුර ගලපනවා එම නිසා වර්ගමූල 8.75 කියන්නේ පුතේ එයා එන්නේ 2.95 කියන උත්තරය නේ 9.58 කියන උත්තරය ඔබට මම මේ කියා දුන්නු දේ යම් අපහැදිලි කමක් තියෙනවා නම් මේ මොහොතේදීම ඔයගලන් ප්‍රශ්න කරන්න පුළුවන්. ලැජ්ජ බය වුනේ නැහැ. Tamanට තියෙන සැකසයිද තැන ඔබට ප්‍රශ්න කරන්න පුළුවන්. මම එයාගේ වර්ගමූලය ගත්තොත් එහෙම කැල්කියුලේටරෙන් මම එයාගේ වර්ගමූලය ගත්තා. අපිට තියෙන්නේ 8.75 හරියට වෙනවා පුතා කැල්කියුලේටරෙන් මේ අගේ ගත්තාම ඔන්න බලන්න මේක ගණක යන්ත්‍රයෙන් ගත්තාම එන්නේ 2.95 8.3 9.7 මේක අනන්ත දශමයක් විදිහට ඔහොම යනවා ඉතින් අපි වඩාම සාධාරණ අපිට ඇවිල්ලා තියෙනවා දශම ස්ථාන තුනකට අගේ මේ විදිය මේ ගණක යන්ත්‍රය නේ එනක් ඒක වඩාම සාධාරණයි නිවැරදි. හරි මේ ටික සටහන් කරගන්න බලන්න. බලන්නේ නැතුව මේ ටික ගන්න තනියම හදුවක් කමක් නැහැ. මේ වම් මේ වම්මත පැත්තේ තියෙන ටික සටහන් කරගන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න. සර්. ඔව් කියන්නේ. සර් ඔය බෙදන ගානේ මේ අලුතින් දෙකක් ගන්න ව්‍යුති ගණන් වලට විතරද? අලුතින් දෙකක් ගන්න ව්‍යුති ගණන් වලට විතරද? එනම් මම පොඩක් පැහැදිලි මොකද අලුතින් දෙකක් ගන්න කිව්වේ 0.942 බිඳුව දෙකෙන් බෙදද්දී බිඳුව දෙකෙන් බෙදෙන්නේ නැහනේ ඔව් මෙතන බිඳුව ධන අගයකුත් නෙමෙයි ඍණ අගයකුත් නෙමෙයි අපිට අර පුතා මෙතනත් එක වෙන්නේ නැති ඔය ගලප ගන්න පුතා අපි දැන් අපි ගත්තාම අපි පූර්ණාංශය වෙනස් කරන්න පෙළඹෙන්නේ පූර්ණාංශය වෙනස් කරන්න පෙළඹෙන්නේ මෙතන ව්‍යුති ගානක් ආවහම. ඒ ව්‍යුති ගාන මේ බෙදන්න තියෙන ගානේ ගුණාකාරකයක් නොවන විට තමයි අපි මේ ව්‍යුති ගාන වෙනස් කරන්නේ. ඕක තමයි වාහනේ මගේ. එතකොට දැන් මෙතන ව්‍යුති 1. ගානක් දැන් 1.942 ආවනම් එතකොට දුව මෙයා බෙදෙන්නේ නැහැ. මේ දෙකේ ගුණාකාරකයක් නෙවෙයි. නමුත් බිඳුව ගැටලුවක් නෑ බිඳුව අපිට පූර්ණාගය පූර්ණාංශයේ බිඳුව අපි දෙකෙන් බෙදුවාම බිඳුව දෙකෙන් බෙදුවාම බිඳුව. එතන අපිට බෙදීමක් කරන්න පුළුවන් බිඳුව දෙකෙන් බෙදුවාම බිඳුව. පැහැදිලි? ඒකේ ගැටලුවක් වෙන්නේ නෑ. මෙතන තමයි අපිට ගැටලුව වෙන්නේ. එතකොට තමයි අපි අර ව්‍යුති දෙක පිළියෙල කරගන්නවා ව්‍යුති එක පිළියෙල කරගන්නවා කොහොමද? මෙයව පිළියෙල කරගන්නවා ව්‍යුති දෙක. ඒ කියන්නේ දෙකේ ගුණාකාරකයක් විදිහට ව්‍යුති දෙක එකතු කිරීම එක ඍණ දෙක එකතු කිරීම එක ඍණ දෙකයි එකයි එකතු කරාම ඍණ එකයි ඊට පස්සේ අපි කරන්නේ මේ එක තමයි මේ පැත්තට අපි ගන්නෙ. එතකොට මෙයා ව්‍යුති දෙක තියලා මේ එක අපි ගන්නවා මේ ආව මෙතනට. අපේ පහසුවට මෙතන එකට දෙකේව නැති හින්දා අපි 19 මෙතනට ඔහොම ගන්න. ඔන්න ඔය විදිහට ලියා ගන්න. ඔහොම බෙදලා තමයි ගන්න. එතකොට ව්‍යුති දෙක දෙකෙන් බෙදෙනවා. ඊට පස්සේ අපි 19 බලන්න. ඔයා හිතේ තිබුණු ඒ ගැටලුවටද මම විසඳුම දුන්නේ කියලා මට කියන්නේ
හරි සර්. Thank you sir. बीले उन्नो तकिया ने मटे इवराइस ओ आई ने वो तो पुत्र पलान ने पुताल हरी ये तो दिया कर तो किया ला इलाके तो मामा ओगोला तो देना नवस्ता आवे ओगोलो तानिये में कराने बलान ने हम ओम कल्पना आवे मन सांपुने मकान्ने समहर लमाई बीले ने तू ऐती මම මෙතන මකන්නම් මාතෘකාවක් මකන්නම් දුලපුතාල කරගෙන කරන්න පටන් ගන්න බලන්න මට හොයන්න වර්ග ඝනමූලයක් මන් දෙන්න හදයි ඝනමූලයක් මේ ඝනමූලේ ලියනකොට හොඳට බලාගන්න මෙතනට එන්නේ 3 ඉතින් මේ යහ පැත්තෙන් ලිව්වොත් ඒක වෙනස් එතකොට එන්නේ වර්ගමූලයේ 3 ගුණය වර්ගමූලයේ 3 ගුණය මේ ඝන මේ මේ ඝනමූලයේ මෙතන 3 එන්නේ මෙතනට ඝනමූල බිඳුවයි දශම ඔන්න විවිධ ගණක් වෙනවා බිඳුවයි දශම 9යි 3යි 7යි 1 මෙයාගේ අගේ හොයන්න බලන්න සී කල්පනාමේ මෙයාගේ අගේ හොය ඝනමූල බිඳුවයි දශම 9යි 3යි 7යි 1
ඉවරයි සර්. කීද පුතේ ආවේ උත්තරේ? 0.9976. අනිත්‍යයට උත්තර කියන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු ඔන්න අපි බලමු ඕගලන්ටත් ওই උත්තරේ ආවද කියලා විසත් ඇවිල්ලා තියෙන්නේ 0.9976 දැන් මම මෙයාගේ උත්තරේ දන්නේ නැති හින්දා මම පුතේ මෙයා x කියලා ගන්නවා මම දැන් ටිකක් වේගෙන් යන්නම් log x සමානයි එතකොට මෙයා එන්නේ 3න් එකක් ලඟු බිඳුවයි දශම 9.371 එතකොට පුතේ මෙතන අපිට පේනවා එන්නේ ව්‍යුත්ති 1. එන්නේ 9.71 9.71 ඒ එන අගේ අපි 3න් බෙදනවා දැන් පුතාලට පේනවා ව්‍යුත්ති එක 3න් බෙදෙන්නේ නැහැ ව්‍යුත්ති එක 3න් බෙදෙන්නේ නැහැ. එතකොට ඔන්න මම පිළියෙල කිරීම කරගන්න හොඳට බලන්න. මම මේ පැත්තකින් ගන්නම්. එතකොට මෙයා ව්‍යුත්ති 3 කරගන්නවා. අපි මෙයාම ව්‍යුත්ති 3 කරගන්නවා. මම මෙයාම ව්‍යුත්ති 3 කරගන්නවා. මේ විදියට ව්‍යුත්ති 3. එතකොට වැඩිපුර එනවා ව්‍යුත්ති 2ක් ඍණ 2ක් ඒ ඍණ දෙක අයින් කරන්න මම මොකද කරන්නේ දෙකක් මේ දශම දෙතේ එහා පැත්තේ දෙකක් දානවා. ඔය කියන්නේ ඍණ 3 එකතු කිරීම දෙක කියන එක. ඉතුරු ටික අපි ඒ විදිහටම ලියනවා මෙතන එන්නේ. එතකොට 9.71 බෙදන්න තියෙන්නේ 3. ඕන්න ඔහොම. දැන් අපිට බෙදෙනවා මේක මේ සම්පූර්ණයෙන්ම අපි බෙදනවා මෙහෙම. කොහොමද බෙදන්නේ? මෙතන 3.1 ව්‍යුත්ති 3න් බෙදුවාම ව්‍යුත්ති 1 දශම ඊළඟට බලන්නේ පුතා 29ට. 29ට එන්නේ 3වරක් 9 27 ඉතුරු 2යි 27ට 9යි 1ට නැහැ 17ට 3වරක් 5 15යි ඉතුරු වෙනවා 2ක් ඉතුරු වෙනවා 2ක් නේ. එතකොට එන්නේ 20ට 3ේවා ඔබ දන්නවා 20ට 3ේවා 6යි 6වරක් 3 18යි නේ. දැන් ඕගලන්ට පේනවා මෙතන 1 2 3 4 5කට ගත්තේ මම 4කට වට යන්න ඕනේ හින්දා එතකොට පුතාලට පේනවා මෙතන 6 පස්වෙනි දශම ස්ථානයේ 6 5ට වැඩි නම් යාට එකක් එකතු වෙනවා එහෙමනම් මෙතනට උත්තරේ එන්නේ ව්‍යුත්ති 1.9996.6 විසත් කොහමද ගත්තේ විසත් විසත් ඔව් සර් ඔව් එහෙම ගන්න එන්න ඕනේ. එහෙමනම් x කියන්නේ අපි එනවා ප්‍රතිලබුවලට ඇන්ටිලොග්
एंटीलॉग एक यानी व्युति एकाई दशम नामे आई बिंदु आई हाय दुए पुते ये तो बोले व्युति एक उन हाम वो बोला ना एक पारम गान बोला व्युति एकाई के यानी बिंदु आई दशम नामे आई बिंदु आई हाय कांडे अनु नामे आई बिंदु आई हाय कांडे ने अनु हते अटे हाय ने के ने अनु हते अटे हाय ये देने अनु हते अटे हाय එන අපි අවසානයේ උත්තරේ ලියනවා එම නිසා මේ විදිහට අපි ලියනවා ඝනමූල 0.9317 උත්තරය වෙන්නේ 0.9786 විසත් උත්තරේ හරි නේ ඔන්නෝමයි ලකුණු ප්‍රදානය කරොත් අංකණයට 1 ලකුණයි ලබනකේට 1 ලකුණයි තුනෙන් බෙදුවට 1 ලකුණයි උත්තරයට 1 ලකුණයි ලකුණු 4යි ඔබ දාගන්න මේ විදිහට සර් දශම තීත දාලා ඊට පස්සේ ඊට හැ පැත්තට දෙක ගේනේ කෙටි ක්‍රමයේ මේ විභාගයට වාචිකයට ප්‍රශ්නයක් නෑ පුළුවන් පුළුවන් දැන් මෙතන අපි මේ කාරණාවේ අපි දැන් මම मम उत्तरपत्र परीक्षा करें मम दास देख पाती दास हतर और पाती मर और देख पास मत पेपमा की अवस्था इतना मन दास हतर इंदा तम ओलवल पेपमा की करें ये विश्वास इतकोटे दास दहन विनक इधे अभी मिथन बला मिथन अभी बला मे मे मा कीवर वितरा බලන්න මොකද්ද මෙතන මේ අංකනේ හරිද කියලා බලනවා අංකනේ හරිද කියලා බලනවා ඊට පස්සේ මොකද කරන්නේ ලබනක අගේ හරිද කියලා බලනවා එතනට එකයි ඊළඟට ඒ අගේ තුනේ බෙදුවද කියලා බලනවා මේ අගේ ගත්තද කියලා බලන්නේ අගේ ගත්ත ක්‍රමය ගැන අපි අවධානය යොමු කරන්නේ මෙහෙම ලියලා පෙන්නලා දිනවනම් වඩා හොඳයි හරි පෙළ පොතේ දින විදිහට අපි මේක මේක මේ දැන් මම මේ මේ කෙට් මෙතන කරන්නේ අපි කෙටි විදිහ මෙතන කෙටි ක්‍රමයේ කියන්නේ දැන් මෙයාව හදා ගන්නවනේ ඍණ 3 ධන 2 කියන එකනේ ඍණ 3 ධන 2.9717 කියන එකනේ අපි ওই තුනෙන් බෙදන්නේ ඕක තමයි තුනෙන් බෙදන්නේ එතකොට ඍණ 3 තුනෙන් බෙදුවාම ඍණ 1 ඊට පස්සේ ධන 2 ද තුනේ ව නැ 0.0 ඊළඟ අපි 29 ට බලන්න. එතකොට මෙතන ඉන්නේ 9.9.56. ඕක තමයි වෙන්නේ. ඊළඟට අපි මොකද ගන්න? ඍණ 1.0 ඍණ 1 කියලා දාලා ඒක තමයි ව්‍යුති එක දාලා ඊට පස්සේ 9.6.56 කියලා ගන්න. 5.6 කියලා ගන්න. මෙතන වටේලා. ඕක තමයි මේ ගන්න. එහෙනම් මේක ගැටලුවක් වෙන්නේ නැහැ කොහෙත්ම. ඒක වෙන්නේ නැහැ. බය වෙන්න එපා. හරි සර්. සර්. ඔව්. යා. සතන පහට වැඩිය කුඩා සංඛ්‍යාවක් තිබුණොත් අනිත් පැත්තට එකක් එකතු කරන්නේ නැහැ නේද නැහැ වැටීමේ රීතිය මුලට මතක ඇති 9 පන්තියේදී අපි වැටීමේ රීතිය දැන් මේක ව්‍යුති 1.99 0.53 කියලා හිතමුකෝ අපි දැන් දශම ස්ථාන 4කටනේ වටයන්නේ 4කට වටයන්නේ අපි පස්වෙනි ඉලක්කමනේ බලන්නේ දශම පස්වෙනි දශම ස්ථාන නීතිය 5 හෝ 5ට වැඩි නම් වැටීමට ලක්වන ඉලක්කම පහ වූ පහට වැඩි නම් විතරයි පුතා එකක් එකතු කරන්නේ මෙයා. එතකොට මෙයාම අපි කියන්නේ ව්‍යුති 1.99025 කියලා. හරි. හරි සර්. Thank you. හරි. එහෙනම් ඔන්න ඔහුමයි අපි उत्तर तरंगी तरंग स्वीट उत्तर बला මාවට දෙන ගැටලුව දෙන්නෙත් ඝනමූලයක්ම තමයි ඝනමූල .9317
බිංදුවයි පහයි හතරයි නමය මෙයන් උත්තර හැන්න බලන්න උත්තරේ කියන්න පුතා බිංදුවයි දශම බිංදුවයි දශම හතයි හයයි තුනයි හතර හතයි හයයි තුනයි හතර හතර හතරද හතද හතර දිනිත් හදුවද මේ ගාන දිනි මේ උත්තරේ දාවි පුතා නෑ කියන්නේ උත්තරේ බිංදුවද කියලා 3.8යි බිංදුවයි එකයි අවු නෑ මට 2.38යි බිංදුවයි එකයි 3.8යි බිංදුවයි එකයි එසම मगहर විභාගයේ බෑහෙම එහෙන් දැන් මේ තැන තමයි සැලකිලිමත් වෙන්න ඕනේ
අර පුරුදු වෙන්න බලන්න මේ කරනකොටම දෙපාරක් අර රිවයිස් අපි කරන්නේ නැවත පොඩ්ඩක් බලන්න යන්නේ ඒ වගේ ගියොත් මේක සමහරලාට අත්වැරදි වෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඔය කිව්වට මටත් සමහරලාට වෙනවා. ඉතින් අපි විශේෂයෙන් විභාගයකට මුහුණ දෙන්න සූදානම් වෙලා දරුවෙ විදිහට ටිකක් කල්පනාවේ කරන්න ඕනේ. විසත් හරි හඳුරගත්තා නිවැරදි කරන්න. අපි බලමු එහෙනම් මේක. මේක අපි උත්තරේ ගොනු කරමු. හල් ගොඩ නගමු. මේක අපි x කියලා ගමු. එතකොට මෙතන log x කියලා දැම්මා. තාම මේක අපහැදිලි දරුවෝ ඉන්නවනම් වහාම අහන්න 3න් එකක් අංකණය ලඝු 2.0 දශම 0.5 4 9 එතකොට පුතේ මෙතන අපි එනවා ව්‍යුති දෙකක් වෙනවා නේ පුතා ව්‍යුති දෙකක් වෙනවා ව්‍යුති 2.0 අපි 54.9 හද හොයා ගන්න ඕන මේකේ 54.9 අපිට එන්නේ 73.96 73.96 ඒක අපි බෙදනවා පුතා 3ෙන් එතකොට අපිට පේනවා ව්‍යුති දෙක 3ෙන් බෙදෙන්නේ නැහැ පුතේ අපි එතකොට ඒක සකස් කර ගන්නවා ව්‍යුති තුනක් කියලා. වැඩිපුර ඍණ එකක් ගත්තා. ඒ වෙනුවට ධන එකක් අපි මෙතනට එකතු කරගත්තා. මෙතන එනවා. එතකොට 7 3 9 6 බෙදීම 3 කියලා. දැන් අපි සුළු කරනවා. මේක 3ෙන් බෙදනවා. මෙයා 3ෙන් බෙදනවා. 3 වයි 1යි ව්‍යුති 1යි දශම 17ට අපි බලන්න. 3 වරක් 15යි 3 2යි 23යි 3 වරක් 7 තුමරක් 7 21 ඉතුරු 2යි 29 තුමර 9 27 ඉතුරු 2යි තුමර 9 27 ඉතුරු 2යි 26ට 8 වරක් 3 24 ඉතුරු 2යි 20ට තුමර 6යි එතකොට අපි මෙතන 5 ඉලක්කම 6 5ට වැඩි එහෙනම් මෙතන ඉන්නේ ව්‍යුති 1.8යි 7යි 9යි 9 දැක්කනේ මෙතන 8ට එකක් එකතු කරා මේක තමයි log x වෙන්නේ එහෙනම් x සමානයි ප්‍රතිලබු ඇත්තටම මොකද්ද මෙතන අදහස කියන එකත් ඔයගලගේ හිතේ තියෙන්න ඕන මේ කියන්නේ මේ ඝනමූලයේ අගේ 10 බල ව්‍යුති 1.8799 කියන එක සර් ඔව් කියන්නේ प्रतिलघु ब्यूटी एकाई दशम पहाई हताई नमयाई नमय මෙයාගේ ඉන්නේ කීයද එතකොට මෙයා ව්‍යුති 1 හින්දා ව්‍යුති 1 හින්දා මෙයා එන්නේ 0.38 0.1 38.1 එහෙනම් අන්න අපි අවසානයේ උත්තරේ ලියනවා මේ ඝනමූල 0.0549 අගය 0.38001 කියලා. ඔන්න ඔහොමයි කතාව. ලකුණු පිරිනැමීම අංකණය තනි බේදියට නිවැරදි වෙන්න ඕන එකයි. ලබන කගේට එකයි. බෙදුවට එකයි. බෙදුවට කියන්නේ නෙමෙයි බෙදලා නිවැරදි අගේ ගත්තට එකයි. ප්‍රතිලඝු අගේ අරගෙන නිවැරදි උත්තරයට එකයි ලකුණු 4යි. හරි දැන් ඔයගොල්ලෝ ඕනෑම මූලයක ඕනෑම බලයක එකට අඩුද එකට වැඩිද ප්‍රශ්නයක් නෑ ලඝුගණක වගව භාවිතයෙන් අගේ සොයන්න දන්නවා නේ ලඝුගණක වගව භාවිතයෙන් අගේ සොයන්න දන්නවා දැන් අපේ අවසාන අරමුණට යන්න හදන්න ඒ තමයි අපි සංකීර්ණ සුළු කිරීම කොහොමද මේක උදව් කරගෙන කරන්නේ කියලා මොනවාරි අහන්න තියෙනවද පුතේ මේකේ ඔයාලට මේ මොහොත වෙනකන් ඔව් කියන්න ගණන ගොඩක් අය කියන්නේ අය මේක ගොඩ නගපු විදිහට කියන්න ඕනේ ඇස කලින් ඉඳ කලින් හදුවා
මීට කලින් හදපු ගාන ඔව් ඒකයි පොඩක් කියලා දෙන්න අයියෝ ඒක මකන්න ඉස්සෙල්ලා කියන්න එපා දෙයියනේ ඔයාලා මොකද්ද එතන ප්‍රශ්නේ උනේ කියන්නක ඔයා මුලින් හිටියේ නැද්ද මේ කොතනද මට ඔයා ගැටලුව කියනක කොතන ආ मतमक गानमूल बिंदु ऐसे शब्द नमः तूने हाथा ये कने ओके ये तो रहने तू मामे जेटी नियन तूने ये कई लागू बिंदु ऐसे शब्द नमः तूने हाथा ये कने इड पासे व्यूटी कई दशम है इन्हें नमः हाथा ये कई हाथा ने दाव या बिटा दो बता करा हाँ मतगद अभी मिथन गाने मिथन अभी गाने अनुतुन के अभी मेम अनुतुन अनुतुने हाथे एक मध्य नंदर तीर हाथ मे विधि अभी मे आगे कांडे मे आगे कांड एक तो गान वाने एक गाता हम ने तो अनु हाथ एक ही हाथे न मे हाथ एक ही हाथ कह दी नहीं थे मे आगे अगे ये तमाय मे तीन ने दें माहिता ने दुए हितु मिथन बिंदु ऐसे मैं नमे तुनाई हाथ एक तुने बेदे नोरगी लने එහෙමද හිතුවේ ඒකාර ඉතරක් පොඩ්ඩක් පැටුණා මම මේක අයිර ඇදුවා ආ දැන් මේක තේරුණාද ඔයාට අපහැදිලි දැන ආ වෙරි ගුඩ් ආ ඒක අහලාන්නේ ඒක ඒක තමයි ඒක වෙන්න ඕන හැබැයි ආ ඔයා ආට තේරෙනකම් මම කියලා දෙන්න ඔයාට මොකක් හරි ඒ කියන්නේ අපහැදිලි දැනක් ආවොත් අපි වගේ තියෙන ඉතකම ඒක තමයි හරි රයිට් ඔන්නම වන් ආ අනිවාර්යෙන් අහන්න ඒක අහපු එක බොහොම හොඳයි ඒක තමයි මම මම බලාපොරොත්තු වෙන්නේ. මේ මොහොතේම අහනවනම් වඩා හොඳයි. හරි. මේ මොහොතේම මේ ප්‍රශ්නේ මතු නොවෙන්නත් පුළුවන්. පස්සේ හරි මතු වෙන්න පුළුවන්. දැන් මේ පන්ති වුණාට පස්සේ මතු වුණත් ඒත් අහන්න. ඊට සතියක් දෙකක් ගියාට පස්සෙත් එනවනම් ඒත් අහන්න. සතියක් දෙන්නේ මාස ගාණක් ගියත් කමන්නේ නැහැ. ගැටලුවක් නම් අහන්න ඕන. මගේ දැනුමත් එක්ක ඒකට උත්තරයක් දෙන්න බලන්න. මටත් බැරි වුණොත් මම ඊට පස්සේ මමත් හොයනවා. නේද? संकीर्ण सुलुकिरीम लघुगणक वगुव भावितेन सुलुकिरीम संकीर्ण सुलुकिरीम लघुगणक वगुव भावितेन सुलुकिरीम සංකීර්ණ සුළු කිරීම ලඝුගණක වගුව භාවිතයෙන් සුළු කිරීම හරි ඔන්න අපේ දැන් අවසාන අරමුණට එන්නේ හොඳට බලගන්න පළවෙනි එක මේ වෙන විදිහ හොඳට බලාගන්න මේ මේ අංකන ක්‍රමය මේ ලියන විදිහ හොඳට බලාගන්න තේරෙන්නේ නැති දැනක් තියෙනවා නම් ඒක තමයි පුතේ අපිට කියනවා අපිට කියනවා 7.543 ගුණ කරන්නලු 0.98 हाथे देवनी बाले एवं उत्तरे बेदान नलु वर्गमूल
බිින්දුවයි දශම අටයි හතයි පහි ඔන්න හෝ සංකීර්ණයින බලයක් තියෙනවා මූලයක් තියෙනවා මෙයන් අගේ අපෙන් අහන්න ගණකයන්තේ දුන්නත් ඉතින් ඔගොල්ලෝ සමහර වෙලාවට මේක සුදු කරගන්න ටිකක් වෙලාව ගනි අපි දැන් ගණකයන්තේ මෙතන භාවිත කරන්නේ නේ පිළිතුරු නිවැරදි කියලා බලන්න පුළුවන් ඔබට පසු දැන් මොකද කරන්නේ ඔන්න බලන්න කරන විදිය දැන් පිළිතුරු දන්නේ නැහැ දැන් ගාන මෙහෙම දීලා මම ඊළඟ පීවරේ තමයි ඒක ලියන්න ඕනේ දැන් මම මෙතන ඉඳ පිරිමහ ගන්න ඕනේ ඉඳ මෙතන ඉඳන්ම වැඩේ කරනවා හරි දැන් ඔයගොල්ලෝ ලියනකොට මේක එක සැරයක් ලියලා ඊට පස්සේ තමයි දෙවෙනි පීවර තමයි මම මේ කරන්නේ මම මෙයාගේ අගේ ගන්නවා පුතා x කියලා අපි දැන් මේක අරගෙන යනවා බල ලෝකෙට මේ ලෝකෙ හදන්න බෑ මේ ගන්න අපි බල ලෝකෙට යනවා 10 පාදේ බල ලෝකෙට එතකොට අපි lg වලින් තමයි ඒ අංකනේ lg x කියලා දැම්මා දැන් මෙතන එකවර එක පාර අපි ලඝු ගණක නීති භාවිතා කරලා අංකනේ ලියනවා තනි පේලියට ඉඩ වෙන් කර ගන්නවා මේක දෙකට බෙදලා කොටස් කරලා ලියන්නේ නැහැ අපිට නීති තුනයි තියෙන්නේ ගුණිතයන් නම් එකතු කරා බලයක් නම් ගුණ කරා බෙදීමක් නම් අඩු කරා එහෙනම් මෙතන මුලින්ම ගුණිතයේ තියෙන්නේ හොඳට හඳුනගන්න මේ ගුණිතය තමයි මේ වර්ගමූලයෙන් බෙදෙන්නේ මේ ගුණිතයේ වර්ගමූලයෙන් බෙදෙන්නේ නම් අපි ලියනවා ලඝු 10 පාදේ 7.543 ගුණිතයේ හින්දා එකතු කිරීම බලයක් තියෙනවා යාව අපි ඉදිරියට ගන්නවා ඒ කියන්නේ දෙගුණය ඊළඟට මෙතන එනවා ලඝු 0.987 ඊට පස්සේ බෙදීම ඒ කියන්නේ අඩු කිරීම වර්ගමූලයක් තියෙන්නේ ඒතකොට පුතාලාට මතක් වෙන්න ඕන වර්ගමූල කියන්නේ භාගය බලය භාගයෙන් ගුණ වෙනවා ඊට පස්සේ ලඝු එන්නේ පුතේ 0.875 ඔන්න ඕක තමයි පුතේ අංකනේ කියන්නේ ඔතන මුචෝ ගැටලුවක් තියෙනවා නම් මගේ ගන්න දැක්කද අංකනේ මේක ළමයි දැන් මම අධ්‍යක්ීම් එක කියන්නම්කෝ ළමයි මේක වරද්ද ගන්න තැන තමයි මේ පළවෙනි සැරේ ලඝු කියලා දැම්මට පස්සේ මේ පළවෙනි සැරේ ලඝු කියලා දැම්මට පස්සේ සමහර ළමයි පුරුදු වෙලා තිනවා මෙතන මේ ලඝු දාන්නේ නැහැ මේව දාන්නේ නැහැ ඕන්න ඔහොම ලියනවා ඔහොම ලියනවා හැබැයි ඊටු ටික හරියට කරගෙන යනවා ලඝු අංකනේ මෙතන ලඝු දාලා lg දාලා නැහැ මේකට ලකුණ දෙන්න බෑ එතකොට මෙතනින් දාලා සමහර හිතන් ඉන්නවා මේක මන් දන්නේ කම්මැලිකමද මන් දන්නේ මෙතනින් වරහන දාන ඕන මෙතන ගුණ කිරීම ලකුණ දාලා මෙහෙම වරහන දාන ඒගොල්ලෝ හිතන් ඉන්නේ හරි මේ සෙට් එකේම මෙතන දැම්මම වැඩේ හරි කියලා වැරදි එහෙම වැරදි මේ හැම එකම 10 පාදේ ලඟනක බවට පත් වෙන්න ඕන නේ 10 පාදේ ලඟනක බවට පත් වෙන්න ඕන ඒවා ඔන්නෝම වෙන්න ඕන. ෆයිල්. මේකට ලකුණු. මොන මම ලකුණු දීගෙන යනවා මේ මේ පීවර වලට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. මේක හරියටම බලනවා අපි මේ මේක හරියටම බලන පොඩ්ඩක්වත් වෙනස් වෙන්න බෑ ඒක ලකුණයි. ඊළඟ පීවර. ඊළඟ පීවර එතකොට ඔන්න දැන් මෙතන එනවා. ආ දැන් ලබන කගයන් හොයන්නේ. එකට වැඩි අගයක්. මෙයාගේ පූර්ණාංශය 0.0 මම මේක ඔබට හොයන්න අවස්ථාව දෙනවා මෙතන දෙක ගුණ කිරීම මෙතන මෙතන බලන්න මෙතන ඉන්නේ ව්‍යුති 1.0 නේ ඒව දන්නවා දැන් ඔයගොල්ලෝ මෙතන ආගේ හොයන්න ඊට පස්සේ මෙතනත් ඉන්නේ ව්‍යුති 1.0 මේ ආගේ හොයන්න ඒ එනාගේ ආයි අපි දෙකෙන් බෙදන්න ඕන දැන් පටන් ගන්න ඔයගොල්ලෝ දැන් පටන් ගන්න එක පහළට ගෙලීම එන්න ඕන මේ ටික හොයන්න මං අහනවා මං නම් කරන දුවව පුතා ඊපස්සේ මට උත්තර දෙන්න ඕන හරි රයිට් යමු ඉස්සරහට පටන් ගන්න යමු
ඉවර මේ තුනම හොයලා ඉවර නම් මට කියන්න මට කියන්න කියන්නේ ඉවරයි කියලා කිය. ලබනක වහු පොත ළඟ තියාගන්න. මේක නැතුව බෑනේ. මට කියන්නේ විමුක්ති විමුක්ති පුතා කියන්නේ මේ පළවෙනි එකේ ලබන කගේ 0.8776 මට දෙවෙනි එක කියන්නේ පිනිදි පිනිදි කියන්නේ දෙවෙනි එක 0.987 0.8 43 චතුමි මෙතන චතුමි නුවන්මි අනු ව්‍යුත්ති 1.942 9.42 ඔව් හරි දැන් ඔබ හැමෝම දැන් මෙයාව අපි හැමම ලියා ගන්නව මෙතන 0.8776 එයා මොනවත් කරන්න එපා දැන් මේනක් අගේ දෙකෙන් ගුණ කරන්න මේනගේ දෙකෙන් බෙදන්න මේක එකපාර ඔයාලට බෙදන්න බැයි නම් මෙතන පැත්ත දකුණු අත පැත්තට අරගෙන බෙදන්න. දකුණු අත පැත්තට අරගෙන බෙදන්න. කරලා ඉවරනාට පස්සේ මට කියන්න. රන්දිව් කතා කරන්න මෙතන දෙකෙන් ගුණ කරාම කීයද ආවේ රන්දිව් සවින්දි කතා කරන්න සවින්දි දුව කියන්නේ මේක දෙකෙන් ගුණ කරාම කීයද ආවේ ඔබ උත්තර දෙනවා නම් බොහොම අගනේය
ඒ උත්තරේ හරි වැරද්ද නෙමෙයි මට වටින්නේ කතා කරලා උත්තරේ කියන එක. කරේ නැත්තම් කරේ නැහැ කියලා හරි කියන එක තමයි අර අපි කියන්නේ නේද? අපිට තියෙන ගෞරවය. කතා නොකර ඉන්නවා නම් කතා කරන්න බැරි තාක්ෂණ ප්‍රශ්නයක් නම් ඔළුවට පුළුවන් මාව දැනුවත් කරන්න. පාඩමක් සාර්ථක වෙන්නේ පුතේ ශිෂ්‍ය ප්‍රතිචාරානුව. ශිෂ්‍ය ප්‍රතිචාර අපි මේ මාධ්‍ය ඔස්සේ හැකි පමණ ගන්න උත්සාහ කරන්නේ ඔබත් ඒතර සක්‍රීයව දායක වෙනවා. මටත් එතකොට මේක ගොඩනගන්න හරි පහසු වෙනවා. ඔබේ අඩුපාඩු හඳුනා ගන්න හරි පහසුයි. ඒ හින්දා මම නැවත ඉල්ලීමක් කරනවා. විශේෂයෙන් නම් කිව්වා තමන් ඉන්නවද නැද්ද කියන එකවත් කතා කරන්න. උත්තරයක් තියෙනවා නම් උත්තරේ දෙන්න. ගත්තේ නැත්නම් ගත්තේ නැහැ කියන්න. ඒක තමයි වෙන්න ඕනේ. කතා කරගන්න බැරි නම් උතන මොකක් හරි තාක්ෂණික ප්‍රශ්නයක් නම් ඔබට පුළුවන් මම WhatsApp message එකෙන් ඒ වගේ දරුවෝ WhatsApp message දානවා. සෝ මයික් එක ගැරිලා කතා කරන්න බෑ. සමා වෙන්න කියලා ඔබ දානවා. ඒකේතොර මම දන්නවා මෙයා මේ මේක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියලා. සමහර අය අන්න එහෙම වෙන්න ඕන පුතා. හරි? මේ අවස්ථාව ගන්න. කවුරුවත් මෙතන hina වෙන්න නෑ. කවුරුවත් වැරදුනා කියලා මෙතන පිළිතුරු වැරදුනා කියලා hina වෙන්න ඉන්නව නම් ඒ තරම් අඥානෙක් නෑ. මම මේ පුළුවන් තරම් ඔයගොල්ලෝ සම්බන්ධ කරගන්න බලන්නේ ඔයගොල්ලන්ට මේ වැඩි පුළුවන් මේක කොතනද ඔයගොල්ලන්ට වැරදෙන්නේ කියලා හොයාගන්න. එහෙමනම් නැවත මම අහනවා. ආව නිතාරා දුව කියන බලන්න. මෙතන කීයද ආවේ පුතා ඔයාට? නිතාරා. බියුටි 1.9886. බියුටි 1.9886. අනිත් ඇයට ඇවිල්ලා නැත්තම් වහම කියන්න. නිතාරා. ලවිදු මට කියන්න ලවිදු මේක බෙදලා වහම කීයද ආවේ ලවිදු? ව්‍යුති 1.971 ව්‍යුති 1.971 මම එතන පොඩ්ඩක් ඕගලන්ට මම එතන පොඩ්ඩක් කියලා දෙන්නම් සමහර අයට තාම පැහැදිලි ඇති මම ඒක වෙනම අරගෙන පොඩ්ඩක් කියලා දෙන්නම් ඔන්න බලන්න මෙතන තමයි ටිකක් සංකීර්ණ දැන ගුණ කරන් ලේසි ව්‍යුති 1 අපි හදාගන්න වෙනවා ව්‍යුති 2 කියලා ඊට පස්සේ වැඩිපුර ගත්ත ඍණයකට මෙතන එකක් දාගන්නවා අපි. ඊට පස්සේ මෙතන එනවා 9.42 නේ. මෙතන අපි ගන්නවා 9.42. මෙයා බෙදනවා අපි දෙකෙන්. අන්න එතකොට මේ දෙකට දෙකේ ඒවා එකයි මෙතන ව්‍යුති 1.0 ඊළඟට වෙන්නේ 19ට අපි බලනවා. දෙවරන් 9.18 ඉතුරු 1යි 14ට 7යි. දෙකට 1.0යි. ඒ කියන්නේ ව්‍යුති 1.971. බොහොම හොඳයි. දැන් අපි ඔන්න මේ තුනම සුළු කරගන්න ඕන, එකතු කරලා අඩු කරන්න ඕන. ඔන්න හොඳට බලා ගන්න. මේ අතර මේක මෙතන කරන්නේ නැහැ ඔය වැඩි. මේ පීවර මේ විදිහට ගලාගෙන යන්න ඕන. මේ සුළු කිරීම ඕගොල්ලන්ට පුළුවන් ඕන මේ වගේ ඉරක් ගහලා මේ පැත්තෙන් ඔහොම කරන්න. මේවා කටු වැඩ නෙවෙයි. ගණිතේ කටු වැඩ කියලා දෙයක් නැහැ. කරන්නේ අදාළ ගණිත කර්මයක්ම තමයි. අන්න දැන් අපි මේ ටික පිළිවෙලට සුළු කරනවා. දැන් ඔන්න බලන්න ඕගොල්ලෝ එහෙම වගේ කරන්න. 0.1 මේ වගේ තන් තමයි ඕගොල්ලෝ වරද්ද ගන්න තනිත් එක. මේ දෙන්න එකතු කරගන්න. හරි කල්පනාවයි. මේවා දැන් අපි පෙර පුහුණු වුණා. 9.8886. මේක එකතු කරන්න ඉස්සෙල්ලා. මේ දෙක එකතු කරන්න. මේ දෙක එකතු කරන්න. මේ දෙක එකතු කරාම පුතාලට පෙනෙයි 6.6 12 එකක් ඉදිරි 8.7 15 16 එකක් ඉදිරි 8.7 15 16 එකක් ඉදිරි 8.9 17 18 එකක් ඉදිරි 1.1 A1 ඍණ 1 මේ එක එකතු කිරීම ඍණ 1 කීයද ඉන්නේ එක එකතු කිරීම ඍණ 1 0 එහෙනම් මෙතන ඉන්නේ 0. දැන් මම මෙතන යට ඉරාඳින්න යන්නේ නැහැ. මොකද ඊළඟට අඩු කිරීමක් තියෙන නිසා. ඊළඟට අඩු කිරීම. ව්‍යුති 1.0. 9.7 1.0. ඔව්. මේක මම ඔබට අවස්ථාව දෙනවා. මම මේක අහනවා දැන් ඔබෙන්. ඔබ මේක අඩු කරලා උත්තරේ දාන්න. මෙතන.
හරි. දැන් ඔබට උත්තරයක් ඇවිල්ලා තියෙන්න ඕන. මට කියන්න මෙනුජ මෙනුජ කියන්නේ මෙතන ආපු උත්තරේ කීයද කියලා. මෙනුජේ උත්තරේ 0.9952 හයෙන් හතක් බෑ ඉල්ලගත්තා ඒතකොට 16න් 6ක් 16න් 7න් 9යි ඒකත් හරි මෙතන දැන් තියෙන්නේ 7යි 7න් 9ක් අඩු කරන්න බෑ අන්න අපේ හොඳ යාළුවෙක් ඉන්නේ 7න් 9ක් අඩු කරන්න බෑ එයා අපේත් එක්ක නලඟ නැහැ එයා මොකද කරන්නේ අපිට එකක් දෙනවා කියන්නේ 10ක් එකක් දෙනවා එයා රිමේක වෙනවා view තියෙනවා ඒ කියන්නේ පුතා බිඳුව කියන එක අපිට හදාගන්න පුළුවන් රිමේකයි ධන එකයි කියලා එතකොට මේ එක තමයි පුතා මේ තියෙන්නේ මේ එක. එතකොට 17න් 9ක් අඩු කරනවා එතකොට 8යි. දැන් මෙතන තියෙන්නේ පූර්ණාංශ ඍණ එක. දැන් ඍණ එක අඩු කිරීම ඍණ එක. ඍණ එක අඩු කිරීම ඍණ එක. ඒ කියන්නේ ඍණ එක එකතු කිරීම එක. ඒ කියන්නේ බිඳුවයි. අර පාරේ ගහලා තියෙන්නේ නේ රියනතුරු බහුලව සිදුවන ප්‍රදේශයක. සෙමින් රිය පදවල්. මෙන්න මේ වගේ අවස්ථාවක්. ළමයි මේ දැන් තමයි වරද්දගන්නේ මේක වැරදුනොත් ඉතින් අවසාන පිළිතුර වැරදීනේ අවසානයේ ඊට පස්සේ ඒ උත්තරේ තවත් වෙනත් අවස්ථාවකට යෙදෙනවනේ එතකොට ඒ හේන ඔක්කොම වැරදි ඉතින් මෙනුජ පුතා හරි කොහොම හොඳයි මේක එනවා මෙතන උත්තරේ එතකොට අන්න මෙතන උත්තරේ එන්නේ 0.1 දශම අපි දැන් යව මෙතනට ගත්තා 8 9 5 2 8 9 5 2 ඒ කියන්නේ පුතා log x අපිට ඕන x දැන් අපි යනවා ප්‍රතිලඝුව වලට මේ 10 බලයේ උත්තරේ එන්නේ ඇන්ටිලොග් 0.89 9 5 2 අපි මෙයාගේ උත්තරේ ගන්න කොහොමද ගන්න හා බලන්න ඕගොල්ලෝ ප්‍රතිලඝුව හොයන්න මම අහන්නම් කාගෙන් හරි ඉක්මනට හොයන්න 0.89 9 5 2 ප්‍රතිලඝුව නවෝද්‍ය දුව අපිට හොයලා කියන්න බලන්න මෙයාගේ ප්‍රතිලඝු කීයද කියලා නවෝද්‍ය නවෝද්‍ය අපිට හොයලා කියන්න मट इलाक पूर्णांशे मट इलाक හත්යි අටයි පහයි පහ අන්න හරි කියන්න බලන්න හත්යි අටයි පහයි පහ හත්යි අටයි පහයි පහනේ right එතකොට ඔයාම කියන්නේ මෙතන බිඳුව නම් පූර්ණාංකයන් කීයක් තියෙනවද ඈ 1 1යි එහෙනම් යාගේ දැන් හරි යගේ කියන්න බලන්න 7.85 පහයි පහ අන්න හරි වෙරි ගුඩ් लियान දැන් ඔයගොල්ලෝ මේ ටික කරලා තියෙන හින්දා මම මෙහෙන් ඉඩ ටිකක් ගන්නම්
अवसाने पुत्ते मेवा के एक अपीली तुरंग गुण करांत में है मैं ये तो बोल आप लिए ना ये मनीषा हाथाई दशम पहाई हाथराई तुने गुण किरी में बिंदु आई दशम नामे आई अताई हाथे देवनी बाले बेदी में वर्ग मूल बिंदु आई दशम अताई हाथाई पहा समान आई हाथाई दशम अताई पहाई पहा आसान दशमी स्थान एक अगर तुम ऐ वो एक अगर ये डेटा हम बनाएंगे और इतने मेवा गेह के लिए आप ही लाखों प्रधान है करेंगे नहीं और मैं भी वर्ड देखाई लाखों का नक्क थुन्ना मनी वर्ड दिलां बहुत दूर टे लाखों ने देखा काम हुए था थुन्ना मनी वर्ड दिलां देखाई देखें गुनकीरी मो हो देखें बेदी मनी वर्ड दिलां देखें गुनकीरी मो हो देखें बेदी मनी वर्ड दिलां एक लाखों नाकल පළවෙනි දශම ස්ථානයේදී ඇහුවොත් ඒ උත්තරේ ලියනකොට එකක් හම්බ වෙනවා. දැන් ඇත්තටම සමස්තය ගත්තොත් මේකේ ලකුණු වෙනවා 1 2 3 4 5 උප්පරිම වශයෙන් පුතේ ලකුණු 6ක් එනවා. 6න් කීයද කියලා දාන්න. ලකුණු 6ක් එනවා. ලබනක 3ම නිවැරදි නම් 1 ලකුණු 2යි. 2ක් නිවැරදි වුණොත් 1යි දෙයි. 1ක් නිවැරදි වුණොත් ලකුණු නැහැ. දෙකෙන් බෙදීම හෝ දෙකෙන් බෙදීම හෝ දෙකෙන් ගුණ කිරීම 1යි. ඒ කියන්නේ දෙකම හරි ගියත් 1යි. देखा महारी किया देखा है इधर से मैं एक तो महारी नांगे का है हितान ने लामेट अक्षरत दाग पहला ओबे हितान ने अंकने वारत दगानो अंकने वारत दगान ये तो अंकने इलाकुन नेती वेला अनित्य महारी ये टकरेगा तकी मुको ये तो बड़े यादें का कालू वेला अंकने हारी एकल लाभु गाना क्या वारत दगानो නමුත් ඊළඟට පුතේ මේ ලකුණ එන්නේ නැහැ මේ ලකුණ එන්නේ නැහැ. එතනින් දෙකෙන් ගුණ කිරීම හෝ දෙකෙන් බෙදීමෙන් එකක් හරි හරි නම් එකයි. ලහු ගණක දෙකක් වරද්ද ගන්නවා කලබල වෙලා. එතකොට මේ ලකුණ එනවා මේ දෙකම එන්නේ නැහැ. එතනින් එහාට කතා දෙකක් නැහැ ඔක්කොම අයින් වෙනවා. ලහු ගණක දෙකක් වරද්ද ගත්තොත් පුතේ එයාට එන්නේ එක ලකුණයි අංකනේ ලකුණ විතරයි. අනිත ඔක්කොම යාගෙන් ගිලිහෙනවා. ලබනක දෙකක් කියන්නේ මං අදහස් කරේ මේ දෙන්න අයින් වුණොත් නැත්නම් මේ දෙන්න එයාගේ වැරදුනොත් මෙතන දෙකෙන් බෙදීම බලලා අපි මේ ලකුණ දෙනවා මේ දෙන්න වැරදුනොත් එතනින් එහාට ඔක්කොම ඉවරයි එහෙනම් මේක සී කල්පනාවෙන් කරන්න ඕන වැඩක් නේ ප්‍රැක්ටිස් වෙන්න ඕන ඔව් කියන්නේ සාර 7.85 එකේ ව්‍යුති එකක් නෙමෙයිද සර් එන්නේ මෙන්න පුතා මෙතන ව්‍යුති එකක් මෙතන ඔයා කියන්නේ මෙතන මේ මෙතන මෙතන ව්‍යුතිද ඔව් නෑනේ නෑනේ පුතේ 10 අපි 10 පාදේ සංඛ්‍යාව ව්‍යුතියක් එන්න බෑනේ වවන්න පටලවගෙන තියෙන මෙතන පුතා ව්‍යුති එන්න පුළුවන් ලඝු ගණකගේ ටික ලඝු ගණකයකනේ දැන් අපි හිතන ඔයා මෙතන දැන් මෙතන ව්‍යුති කියලා ආවකෝ මේ දැන් ව්‍යුති 1.0 අටයි නමයයි පහයි දෙක આવොත් උත්තරේ ව්‍යුති වලින් එන්න බෑනේ උත්තරේ එන්නේ දශම සංඛ්‍යාවකින්නේ එතකොට අපි කියන්නේ 0.78555 ව්‍යුති එන්න ඕනේ මෙතනටනේ අවසාන උත්තරේට ව්‍යුති එන්න බෑනේ මේ අවසාන දැන් මේ මේ එන්නේ පුතා මේ කියන්නේ කවුරුන්ද මේ කියන්නේ මේ උත්තරේ 10 බලය 10 බලය මේ එන්නේ 10 බල 0.8952 කියන එකේ ඉන්නේ ඔය. මෙයාගේ 10 බලය. එතකොට 10 බලයේ අගයනේ අපි හොයන්නේ ඊළඟට. 10 බලයේ අගය තමයි 7.855. දැන් මෙතන මෙතන 10 බලයේ මේ 10 බලයේ ව්‍යුති වෙන්න පුළුවන්. 10 බලයේ අපිට ව්‍යුති එකයි කියලා આવොත් මේ උත්තරේ ව්‍යුති වෙන්න බෑනේ. 10 බලයේ අගේ ව්‍යුති වෙන්න බෑනේ. විසා පැහැදිලිද? ඔව්. ආ? අර පොඩක් පැටලුණා නේද? ඔව්. 10 බලයේ අගේ ව්‍යුතිය නේ මේ 10 බලයෙන් එන්නේ සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් ඕ නේ දශම සංඛ්‍යාවක් ඒ. ඔන්න ඕම.
So thank you. Hari. මේක මට මේ බලවලින් ඕගොල්ලන්ට ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් මට මෙතන ඉදමදි ප්‍රශ්නයක් තියෙන්නේ නැත්නම් මේක මම මේ ඔන්න බලන්න මේ ඇත්තටම වෙන්නේ මේක මේ අවබෝධ කර ගැනීම හරි වැදගත් වෙන. ඔබ මේ ප්‍රශ්න අහන එක මට හරි වටිනවා ඔබට ඒක තවදුරටත් අවබෝධ කරලා දෙන්න. මේ බලන්න මේක වෙන්නේ වෙන්නේ මේක තව පොඩ්ඩක් මම වෙලාව අරන් කියන්නම්. මේකයි වෙන්නේ පුතා. දැන් අපි මේ ගාන හදන්නේ 10 බලවලින්. මේ ගාන හදන්නේ 10 බලවලින් මම මෙතනින් හදන්න ඔන්න බලන්න අපි මොකද කරේ මේ මේ අංකණින් කරේ මේ අපි කරේ මේ 7.5යි 4යි 3 10 බලයකින් අපි දැක්ුවා එයා 10 කී වෙනි බලයට 7.5යි 4යි 3 කියන්නේ 10 බින්දුවයි දශම 8යි 7යි 7යි 6 බලය ඔන්න ඕක තමයි ඒ අර බල ලෝකෙට අපි මෙයා වරන් ගියා 7.5යි 4යි 3 හැදෙන්නේ 10 කී වෙනි බලයෙන්ද ඒ 10 0.8යි 7යි 7යි 6 බලේ 0.9යි 7යි 7යි 2 දෙවෙනි බලේ අගේ කොහමද අපි ගත්තේ එයා එන්නේ 10 ඒක තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ මෙන්න මෙයා ඒ කියන්නේ විවුර්ති 1.9යි 8යි 8යි 6 එයා 10 බලය. මෙයාගේ 10 බලය. ඊට පස්සේ බෙදීම මෙයාගේ 10 බලය කවුද? එයාගේ 10 බලය තමයි මේ. ඒ 10 බලය තමයි 10 බල විවුර්ති 1.9යි 7යි 1යි බෙදුවේ. ඔන්න. දැන් අපි කරේ මේ දර්ශක නීතියට ගියා. දර්ශක නීතියට අනුව අපි මොකද කරේ? දර්ශක නීතියට අනුව කරේ මේ දර්ශක දෙක එකතු කරා. ඒක තමයි පුතා මේ තියෙන්නේ. මේ අපි එකතු කරේ ඒක. මේ දර්ශක දෙක එකතු කරා. ඒ කියන්නේ 10 බල 10 බල 0.8 8යි 7යි 7යි 6 එකතු කිරීම විවුර්ති 1.9යි 8යි 8යි 6 දැන් ඊට පස්සේ මෙයාව අඩු කරා. ඒක තමයි මේ පෙන්නන පෙන්නන්නේ විවුර්ති 1.9යි 7යි 1යි 0. ඕක තමයි මේ පෙන්නන්නේ. මේ පෙන්න මේ ටික. මේ 10 බලය. 10 බලය කියන්නේ ලඟු කියන එක. ඊට පස්සේ අපි මේ ටික සුළු කරාම අන්න උත්තරේ එනවා 10 බලයක් විදියට. 10 බලයක් විදියට එනවා උත්තරේ 0.89යි 5යි 2. ඒ එතකොට අපි මොකද්ද කරේ? මේ කියන ගැටලුව මේ ලෝකේ හදන්න බෑ කියලා හිතුවා අපි මේක සංකීර්ණයි මේක අපි අරගෙන ගියා බල ලෝකෙට මේ බල ලෝකෙට අරන් යන්න අපිට බල ලෝකෙට යන්න පාර නැත්තම් යාත්‍රාව හදලා දුන්නේ මේක අදහස දුන්න කවුද ජෝන් නේපිය යාත්‍රාව හැදුවා හින්දි බික්ස් ඒ යාත්‍රාව තමයි ලඝු ඝනක වභුව 10 පාදේ ලඝු ඝනක වභුව ඒක තමයි යාත්‍රාව ඒ යාත්‍රාවෙන් අපි මේ ටික හොයාගත්තා. ඊළඟට අපි මේක මොකද කරේ බල ලෝකේ නීති රීති වලට යටත්ව සුළු කරා. බල ලෝකේ නීති රීති තමයි එකම පාදේ බල ಗುಣ වෙනකොට එකතු වෙනවා බෙදෙනකොට අඩු වෙනවා. බල ලෝකේ එතකොට අපි ඔන්න උත්තරේ ගත්තා. මේ තමයි බල ලෝකේ උත්තරේ. නමුත් බල ලෝකේ උත්තරේ නෙමෙයි අපිට ඕනේ. අපි ඊට පස්සේ මේ ලෝකෙට එන්න ඕන මේක මේ ලෝකෙට එන්න ඕන. මේ ලෝකෙට එනවා කියන්නේ අන්න එතකොට අපි ප්‍රතිලම්භ හොයනවා කියන්නේ ඒකයි. අපි හොයනවා මේ 10 පාදේ බලයේ අගේ කීයද කියලා. 10 මේ බලයේ අගේ කීයද? ඒක තමයි ප්‍රතිලම්භ කියන්නේ. ඒතර 10 බලයේ අගේ තමයි අන්න 7.85යි 5යි 5යි 5. එතකොට අපි කරේ මොකද්ද? බල ලෝකෙට ගියා. බල ලෝකේ ගාන හැදුවා. බල ලෝකේ අගේ අන්න අපි 10 පාදේ ලෝකෙට අරන් ආවා. ඒක තමයි මේ මේ පීවර වල වලින් පෙන්නන. लक्षण कथावर लोकेमा कथा मेकिदी पत्रीमेंद ඔව් සර් නැත්නම් මේක නිකන් යන් මේක මේ
මේක සිස්ටම් එක දැනගත්තට වැඩක් නැහැ පොඩ්ඩක් මේකේ අදහස හිතේ තියෙන්න ඕන මෙන්න මේකයි වෙන්නේ කියලා තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් එතකොට ඔයගලන්ට හරි එමනම් ඔන්න ඔහමයි පුතාලට උත්තරේ දැන් මම සම්පූර්ණ ගැටලුවක් ඔයගලන්ට දෙනවා හදන්න කල්පනාවෙන් හදන්න මේ පියවර වලින් එකක්වත් අතපසු කරන්න එපා මේ තමයි මාගේ ස්කීම් එකේ තියෙන පියවර මම ඕලිවල් ගානක පෙන්නන්නම් පුතාලට මේ තමයි මේ පියවර තමයි අපි බලන්නේ අමතර සුළු කිරීම දකුණු අත පැත්තෙන් කරන්න කිසිම එකක් අඩු වැඩ නැහැ ඒවා කරලා පෙන්නන්න පැහැදිලිව ඒතර කවදාවත් ඔබෙන් ලකුණු ගිලිහෙන්නේ නැහැ හරි right එන හැමෝම සූදානම් වෙන්න ඔන්න ඔබට WhatsApp කරන්න අවස්ථාවක් දෙනවා ඔබේ පිළිතුර ලබාගත් ආකාරයට WhatsApp කරන්න group එකට දාන්න මම එක දෙන්න ඔන්න ගැටලුව මේකයි කරලා දෙපාරක් බලන්න ගැටලුව වර්ගමූල බිංදුවයි දශම හතරයි පහයි තුනයි හතර ගුණ කිරීම හැත්ත පහයි දශම හතර බෙදීම බිංදුවයි දශම නමයයි අටයි හතේ දේවේනි බලය සුළු කරන්න පිළිතුර පළමු දශම ස්ථානයට වටයා ලියන්න මෙන්න ගානේ කියනවා පිළිතුර පළමු දශම ස්ථානයට ස්ථානයට වට යන්න පළමු දශම ස්ථානයට වට යන්න
හදලා ඉවරයිද? කවිඳු පොඩ්ඩක් කතා කරන්න කවිඳු. කවිඳු. සර්. ඔයා මට එව්වා නේද? ඔව් සර්. ඔයා දැන් මම කියලා දෙන්න ඉස්සෙල්ලා ඔයා හදපු එකක්ද? ඔව් සර්. මම දැන් අද මේ පාඩම කරන්න ඉස්සෙල්ලා පුතා පොත බලලා ඉගෙන ගත්ත එකක් නේද? එහෙමද? ඔව් පුතේ. ඔව් සර්. ඔන්න හොඳට අහගන්න මේ මේ පොතේ තියෙන ක්‍රමයට කරන්න ගියොත් පුතේ එකක් තමයි අපි දැන් මෙතන තියෙන අරමුණ තියෙනවනේ අපි තියෙන අරමුණ පහසුවෙන් සුරු කරගන්න එකනේ. දැන් ඔයා වැරදි නෑ. නමුත් පොතේ දැන් මේ පොතේ තියෙන දේ තුල දැන් ඔයා තනියම මේක හොයාගෙන ඉගෙන ගත්ත එක බොහොම වටිනවා. නමුත් පුතේ දැන් අර මම පෙන්නපු පියවර තියෙනවනේ මම පෙන්නපු පියවර අන්න ඒ පියවර එක්ක අනුගත වෙන්න. දැන් ඔයා මට ඉවල තියෙන එකේ පේනව නේද ගොඩාක් සංකීර්ණ වෙලා තියෙනව නේද ගොඩාක් පියවර පියවර ගොඩයි ඒක හරි ඔයා ඔයා දැන් මං කියලා දෙන්න ඉස්සෙල්ලා ඔයා හොයාගත්ත දේනේ පොත කියවලා පොතේ තියෙන එහෙමයි නමුත් ඒකට හුරු වෙන්න එපා ඒක ඒක අමාරුයි ඒක ඒකේ පියවර වැඩි පුතා බලන කෙනාටත් අපහසුයි ඔයාට කාලය ගත වෙනවා වෙන දින අත්වැරදි වෙන්න තියෙන අවස්ථාත් වැඩි එහෙනම් පුතා ඒක එහෙමම තියලා ඔයා දැන් මං ඉස්සෙල්ලා කරපු විදිහට ඒක කරලා එවන්න පොඩ්ඩක්. පැහැදිලි? හරි. දැන් ඔය රටාවෙන් ඔයා මිදෙන්න ඕන. ඒක ඒ ක්‍රමයට යන්න එපා. මං කරපු විදිහට කරලා එවන්න. හරි.
देशिका दू कथा करने देशिका देशिका दें दू मटे हुआ नहीं इधर ओसा एक है बुते आई पोटर चेक कराने पाला आई मुड़ी दम चेक करेगे ने उत्तरे एक ने में ही थोड़ी वैरदाक कोई हरी विलाती ना तब वैरदाक मंदा किनो वो यार एंटीलोक समान है की लदान मने एंटीलोक समान है की लदान ने बुता एक समान है एंटीलोक कोहम लिया नोने एंटीलोक जब वो यार ते विलाती ने एंटीलोक व्यूटी एकाई दशम हाथाई एकाई हाथाई देकर की लतमाए वाटे निदा वो आमितने මේ මේ මෙතන සමාන දාන්නේ නැහැ පුතා මේ මේක මේක තනි නිරූපණයක් තනි අගයක් ඔය පෙන්නන්නේ හරි මෙතනට එන්නේ සමාන මේ මේ විවුති එක වැරදි පුතා අන්න ඒක පොඩ්ඩක් චෙක් කරන්න විවුති එක වැරදි කියන්නේ ඔයා කොහේ හරි මේ සුළු කිරීමක් වරද්දලා තිනවා ආයි නැවත බලන්න ඇදිලි अमाशी कथा करन अमाशी अमाशी सर ඔයත් වරද්දගෙන තියෙන උත්තරේ ආයි චෙක් කරන්න හරි සර चेनित चेनित कथा करान चेनित चेनित कथा करने हाँ सर चेनित वो आगे उत्तरे हरी पीली वालाई पहन दिली दशमस्थान ऐटे दशमस्थान ऐटे वाटे ये लने एक
පළවෙනි දශම ස්ථානයේදී මම උත්තරේ යව්වේ අනිත් එක සුළු කිරීම ටික අර මේ 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 සුළු කිරීම පුතා වම් මත පැත්තෙන් කරන්න එපා දකුණු මත පැත්තෙන් කරන්න තේරුණාද අන්නේ සුළු කිරීම පුතේ දකුණු මත පැත්තෙන් කරන්න ඉඩ තියාගෙන වැඩේ පටන් ගන්න ඕනේ ඒක ලොකු බාධාවක් නෙවෙයි නමුත් ඒක අපිට හුරු වෙන්නේ ඒ විදිහට කරොත් තමයි හා එහෙනම් දකුණු මත පැත්තෙන් කරන්න හරි මම මේ අඩුපාඩු වශයෙන් දකින්න දේවල් තමයි ඔයගොල්ලන්ට කියන්නේ අනිත් ඒවල තියෙන උත්තර නිවැරදි අපි බලමු මෙයාගේ උත්තර ඉක්මනට ඔන්න බලන්න තාම මේක අපහැදිලියයි ඉන්නවා නම් බලන්න මෙන්න මෙහෙමයි දෙවි පුතේ මෙයාගේ අපි ගන්නවා අගේ දන්නේ නැහැ x කියලා අපි ගන්නවා මෙයාව x කියලා එතන අපි අංකණයට යනවා log x සමානයි එකපාරම අපි අංකණය ලියමු එතකොට මේක වර්ගමූලයක් ඉඳ භාග්‍ය බලය ලඝු 0.45 3.7 එකතු කිරීම ලඝු 75.4 බෙදීමක් ඉඳ අඩු කිරීම ලඝු 0.9 අමතර දෙකකින් ගුණ වෙනවා දෙගුණයක් 0.987 ඔන්න ඔක තමයි එක්කෝනේ මුලින්ම ඊළඟට මේක අපි දෙකෙන් බෙදනවා මේක සෝරි ලඝුගණකගේ අපි හොයනවා මෙයාගේ ලඝුගණකය මෙයාගේ ලඝුගණකයේ ඔබට එයි අයයි view තියෙන්නේ view 1.6 6.5 6.8 एक आप बेदन देखेंगे एक तो गिरीम मेदन एनेपहाय दशम हाथ एने लगभन के इकाई दशम अताई हताई हताई हतर अड़ुगिरीम मेदन एने देख गुण किरीम मैं आगे व्यूति एकाई दशम नमे आई नमे आई हतर आई तुम तो ईलगन मेदन देखे बेदुहा मोगलन पेनो मेदन देखे बेदे ने ඊට පස්සේ අපිට පුළුවන් මොකෙහෙම නම් මේ විදිහට ගන්න මෙයාම අපි ගන්නවා මියුති 2.1 කියලා වැඩිපුර ඍණ 1 ඊට පස්සේ අපි 6.5 6.8 අපි බෙදනවා දෙකෙන් නේ අපි ආව බෙදනවා දෙකෙන් මේකට බාධාවක් වෙන්නේ නැති වෙන්න අපි ඒක ගන්නවා එතකොට මේක දෙකෙන් බෙදුවාම ඔයගලට පෙනෙයි මේක සම්පූර්ණයෙන්ම දෙකෙන් බෙදෙනවා දෙකට දෙකේ වැය එකයි මියුටි 1.16ට ගන්නෙ 8යි 5ට දෙවරක් දෙක 4යි ඉතුරු 1යි දෙවරක් 8යි දෙවරක් 4යි 8යි 2යි 8යි 4 තමයි මෙතන තියෙන්නේ මියුටි 1.8යි 2යි 8යි 4යි ඊට පස්සේ මෙතන එනවා එකතු කිරීම 1.8යි 7යි 7යි 4 අඩු කිරීම මේක දෙකෙන් ගුණ කරනවා දෙවරක් 3 6යි දෙවරක් 4 8යි දෙවරක් 9 18 මත එකක් ඉතුරුයි දෙවරක් 9 18 එකයි 19 එකක් ඉතුරුයි ඊට පස්සේ දෙවරක් ඍණ 1 ඍණ 2යි ඍණ 2 එකතු කිරීම 1 ඍණ 2 එකතු කිරීම 1 කියන්නේ ව්‍යුති 1යි ව්‍යුති 1යි දශමයි නේ ව්‍යුති 1යි දශමයි ඊළඟට මේ ටික අපි සුළු කරනවා විවුති 1.8 2.8 4 යාට අපි එකතු කරනවා 1.8 7.4 මේ දෙක අපි එකතු කරනවා එතකොට මේ දෙන්න එකතු කරාම 4.4 8.8 7.15 එකක් ඉතුරුයි 7.2 9.10 එකක් ඉතුරුයි 8.8 16.17 එකක් ඉතුරුයි පුතාලට පේනවා 1 ඍණ 1 එකතු කරාම 0යි 0යි 1යි 1යි ඊළඟට අපි මොකද කරන්නේ ආයි යාගෙන් අඩු කරනවා ව්‍යුති 1.9 8 8 6 මෙයාගෙන් අපි අඩු කරනවා එතකොට 8 6 2 15 8 7යි මෙතන 9 9 8 1යි මෙතන එතකොට 6යි 16 9 නේ 16 9 7යි මෙතන දැන් එක දුන්නනේ මෙයාලම දැන් බිඳුවයි තියෙන්නේ මෙයාලම බිඳුවයි
නේ මෙතන බිංදුවයි. එතකොට එන්නේ බිංදුව අඩු කිරීම ඍණ 1. බිංදුව අඩු කිරීම ඍණ 1 කියන්නේ බිංදුව එකතු කිරීම එක. ඒ කියන්නේ 1යි. මෙතන එන්නේ 1යි. අන්න එතකොට අපි මෙතනට උත්තරේ එනවා. එයා එන්නේ 1.7172. නේ? 7යි එතන. එතන මෙතන එන්නේ log x. දැන් x සමානයි. x සමානයි ප්‍රතිලඝු. antilog. 1.7172 අපි හොයන. 7.1172 කියන්නේ 52 15. 52 1 5. ඒ කියන්නේ 5 2 1 5. 1 න් පූර්ණාංකයන් දෙකක් තියෙනවා 52.1 5යි. නමුත් අපිට අහන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට මෙන්න උත්තර ඉදිරිපත් කරන විදිය බලන්න. උත්තර ඉදිරිපත් කරනකොට ඔබ මෙහෙම ඉදිරිපත් කරන්න වර්ගමූල 0.5 4 5 3 7 ගුණ කිරීම 75.4 දෙදීම 0.9 8 7 දෙවෙනි බලය ආසන්නව සමානයි. මේ සමාන ලකුණ දානවට වඩා හොඳයි ආසන්නව සමානයි කියලා දාන්න. ඒ කියන්නේ පුතාලා දාන්න ආසන්නව සමානයි කියලා දානකොට අපි දාන්නේ පුතා මෙහෙම ඔන්නම සික්සැග් විදිහට ආසන්නව සමානයි. දැන් මෙයාගේ අපිට උනේ පළවෙනි දශම ස්ථානයේ තියෙන දෙවෙනි දශම ඉලක්කම බැලුවා. උත්තරේ කීයද? එතකොට එන්නේ ආසන්නව සමාන වෙන්නේ 52.2. ඔන්න ඔහොමයි. ආසන්නව සමාන. ඔන්න ඔහොමයි. එතකොට මේකේ අපි ලකුණු ප්‍රදානය කරොත් අංකනේ નિවරදි 1 ලකුණයි මේ තුනම નિවරදි ලකුණු 2යි දෙකෙන් බෙදීම හෝ දෙකෙන් ගුණ කිරීම හරි 1 ලකුණයි ඊට පස්සේ මෙතනට 1යි ඊට පස්සේ මෙතනට 1යි ආසන්න වෙවුවට 1යි සමස්ත ලකුණු වැටෙනවා පුතා 1 2 3 3යි 5යි 6යි 7කට වගේ වෙනවා මේ මෙතන ආසන්නව සමාන නේද ඕලොල්ලොල නම් බොහෝ දුරට 6කට මේක ගන්නවා මේකෙන් පස්සේ මෙතන තෙන්නේ මේක ලකුණ දෙන්නේ ඔන්න ඔහොමයි එන්න මෙන්න මේ පියවර තමයි අවශ්‍ය ඉතින් එහට වෙන කිසිම දෙයක් මෙතන තෙන්න ඕනේ නැහැ සුළු කිරින් මේ පැත්තකින් කරන්න අපිට ඒකට කොහේද වැරදුනේ කියලා හොයාගන්න පුළුවන් පැහැදිලි ඔන්න ඔය විදිහට ගොනු කරන්න සර් අඩු කරන තැන විయుති දෙකක් අලුතෙන් ගන්න නැද්ද අඩු කරන තැන කොතනද මෙතන විయుති දෙකක් ගන්න මොකටද එතන මෙතනද මෙතන දැන් මේ මේ මේකනේ වෙන්නේ ඔන්න බලන්න 8න් 6ක් 2යි 5න් 8ක් බෑ මෙහෙන් ගත්තා මෙයා ළඟ නෑ මෙහෙන් එකක් ගත්තා එතකොට එයා 10ක් එනවා මෙයාට එකක් දෙනවා එතකොට මෙයා 15 වෙනවා මෙයා 9 වෙනවා හරිද 15න් 9ක් 15න් 8ක් 7යි ඊට පස්සේ 9න් 8ක් 1යි දැන් මෙයා මෙයාට දුන්නා මෙයා ළඟ දැන් 6යි 3 දැන් මෙයාගෙන් එකක් ගන්නවා එතකොට 16යි මෙයා බිංදුව වෙනවා එතකොට 16න් 9ක් 7යි මේ බිංදුවනේ දැන් තියෙන්නේ මෙතන මෙතන අඩු කරනකොට අපිට විయుති ගැනීමක් ඕනේ නැ මේ එකෙන් එක දුන්නා මෙයා බිංදුවයි එතකොට බිංදුවෙන් අඩු වෙනවා එකක් ඍණ එකක් බිංදුව අඩු කිරීම ඍණ එකක් එතකොට බිංදුව ධන එක ඒ කියන්නේ 1යි ඕන්න මේ දෙක එකතු කරලා බලන්න එකතු කරාම මෙයා එනවා මේ 8යි 2 6යි 2යි 8යි 8යි 7යි 15යි 5 එකක් ඉතුරුයි 8යි 9යි 10යින් බිංදුව එකක් ඉතුරුයි 9යි 10යි 17ෙන් 7 එකක් ඉතුරුයි 1යි 1යි දැන් මෙතන එකක් ඉතුරුයි 1යි 1යි මෙතන ඉන්නේ එකක් ඉතුරුයි 1යි 1යි 2යි 2කින් එකක් අඩු වෙනවා මේ 1යි 1යි 2යි 2කින් එකක් අඩු වෙනවා එතකොට 1යි විසඳුනාද? හරි සර්. ආ. ඉතින් තමයි වරද්ද ගත්තේ නේ? හරි. ඔන්න මම ඕලෙවල් ගානක් දැන් දෙන්න හදන්නේ. ඉතින් ඉක්මනින් කල්පනාවෙන් හදන්න. මේ මා ඔබට දෙන්නේ 2011 ගාන. 2011 ආපු විදිය මේ විදිහටම තමයි 11 එන්නේ. බලමු ඔගොල්ලෝ මේ ලකුණු 5යි දීලා තියෙන්නේ ගානේ. ආ ඔන්න හදන්න බලන්න. 2011 සාමාන්‍ය පෙළ ගැටලුව අපිට දෙනවා ලඝුගණක වකු භාවිතයෙන් සුළු කරන්න කියලා කියන්න ලඝුගණක වකු භාවිතයෙන් සුළු කරන්න ලඝුගණක වකු භාවිතයෙන
සුළු කරන්න කියලා දෙනවා ගැටලුව තමයි 0.5 5 2 3 ගුණ කිරීම වර්ගමූල 763.5 බෙදීම 1.35 දෙවෙනි බලය ඔන්නෝමයි 2011 ගාන ආවේ ඔබට අවස්ථාව කල්පනාවෙන් හදලා උත්තරේ WhatsApp
විලම් වැඩි පුතා බොහෝ දිනක හදලා ඉවලා තිනවා බොහොම හොඳයි නිවැරදි ඔන්න මං හදනවා ඉන්දියාන් 11 ගැටලුව එතකොට අපි මෙයාදි ගන්නේ අර වගේම x කියලා ගත්තා ඊට පස්සේ අපි log x ගත්තා මම ටිකක් වේගෙන් හදන්නම් මෙතන එන්නේ අංකනේ හරියට දාන්න 0.523 එකතු කෙරේ භාගයක් ලැබු එතකොට 763.5 ඊට පස්සේ අඩු කිරීම දෙගුණයක් ලැබු 1.35 ඔය විදිහට එන්නේ ඊට පස්සේ මෙයාගේ ලබන කගේ එන්නේ ඔබට පේනවා විවුති 1.7185 එකතු කිරීම මෙතන ඉන්නේ 2.8828 අපි බෙදනවා දෙකෙන් ඊට පස්සේ මෙතන අඩු කිරීම දෙගුණයක් මෙතන එන්නේ 0.133 මෙතන එනවා එතකොට විවුති 1.7185 මේක දෙකෙන් බෙදෙනවා 1.4414 අඩු කිරීම මේක දෙකෙන් ගුණ වුණාම පුතාලට එන්නේ 0.26 0.6 අවසානයේ මේ ටික සුළු කරනවා අපි විවුති 1.7185 අපි එකතු කරනවා පුතා 1.44 මෙතන 4 4.4414 මේක අපි එකතු කරමු. එතකොට මේක එකතු කරාම මෙතන ඉන්නේ 9යි 8 1 9යි 4 1 5යි 7 4 11යි 1යි මේ දෙන්න එකතු වුණාම 0.2යි මෙතන 1යි. ඊළඟට මේකට 0.26 0.6 අපි එකතු කරනවා. ඊට පස්සේ අඩු කරනවා sorry අඩු කරනවා. 9න් 6ක් 3යි 9යි 15න් 6ක් 9යි මෙතන 1ක් ගියා 10න් 2ක් 8යි මෙතන 1 ගියා 0.2යි. 8යි 9යි 9යි 3 තමයි මෙතන ඉන්නේ. එයාව අපි මෙතනට ගන්නවා 0.8යි 9යි 9යි 3 මේ තමයි log x. එතකොට x සමානයි ප්‍රතිලබු වලට යනවා anti log එතකොට 0.8993 එතකොට එන්නේ පුතා උත්තරය 793.0 පූර්ණාංශයේ 1යි උත්තරය 7.93යි මේ 2011 ඕ ලෙවල් ගන්න. එතකොට මේකේ ලකුණු පිරිනමල තිනවා මේ අංකණය නිවැරදි නම් 1 ලකුණයි ලබු ගණක 1ක් හෝ නිවැරදි නම් මේ 3ව හරි ගියත් එකක් හරි ගියත් දෙකක් හරි ගියත් එකයි දෙකෙන් බෙදීම හෝ දෙකෙන් ගුණ කිරීමට එකයි ඊළඟට මෙතන 8.8993ට එකයි 7.93ට එකයි සමස්ත මෙතන ලකුණු වෙන් කරලා තියෙන්නේ පුතේ පහෙන් පහෙන් ඕන්න ඕන ඉතින් මම හිතන්නේ ඕගොල්ලන්ට පැහැදිලි අපි සාමාන්‍ය පෙළ ගැටලුවක් දක්වාවා ඉතින් පෙළ ගැස්ම මම මොනවද අහන්න තියෙනවද ඔයගොල්ලන්ට මෙතන ගැටලු තැන සර් සර් ලඝුකත සුළු කිරීමේදී අර ගුණ කරනකොට ඍණ සංඛ්‍යාවකින් ගුණ කරොත් සාමාන්‍ය විදිහටමද ගුණ වෙන්නේ ඒ කියන්නේ වා අදහස් කරන්නේ මෙහෙම වෙන්නේදනේ ඒ කියන්නේ දැන් ගුණ කිරීම දෙක ගුණ කිරීම විවුති 1.0 මේ වගේ එකක්ද සර් එතකොට පුතා කරන්නේ මෙහෙමද මේ ඍණ මේ 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 විවුති කියන එක අපි දාන්නේ මේ පූර්ණාංශයේ විතරයි ඍණ වෙන්නේ මේ පූර්ණාංශයේ විතරයි ඍණ වෙන්නේ එතන අපි ගුණ කරන්නේ දැන් අග ඉඳන්නේ මම ඕන්න මෙහෙම ලියලා ගුණ කරලා පෙන්නන්න ඕන්න විවුති 1.13.3 අපි ගුණ කරනවා දෙකේ සාමාන්‍ය විදිහට ඔහොම ගුණ කරනවා ඍණ දෙකෙන් ගුණ කරමු ඔයා කියන්නේ මෙතනට ඍණයි කියලාද මෙතනට ඔයා මෙතනට ඍණද බලාපොරොත්තු වෙයි ඔව් සර් මෙතනට ඉන්නේ ඍණ කවදාවත් මෙතන ඔයා මේ මෙතන මේකෙන් මෙහෙමද ගත්තේ ඍණ දෙක කියලා කොහොමද නෑ සර් ලඝු ගණකය හොයලා ඒක ගුණ කරනකොට ලඝු ගණකය හොයලා ඍණ දෙකෙන් ගුණ වීම කොහොමද ඔව් සර් නෑ මං කියන්නේ දැන් ලඝු ගණකයේ හොයලා ඍණ දෙකෙන් ගුණ වෙනවා කියන්නේ ඔයාට වර්ගමූලයේ ඍණාගයක් අපිට ගන්න බෑනේ. දැන් අපිට දෙන්නේ මූලයක්නේ උතන ඉන්නේ sorry මෙතන ඉන්නේ බලයක්නේ.
එකනේ ඕගලන්ට ඔයා කියන්නේ මෙහෙම ඍණ බලයක් දෙයි කියලාද ඍණ බලයක් දෙන්නේ නැහැ ඍණ බලයක් ඕගලන්ට ඉන්නේ නැහැ ඍණ බලයක් ආවත් ඉතින් ගැටලුවකුත් නැහැ මෙතනින් ඔයාට ගුණ කරලා ගන්න පුළුවන් මෙහෙම එතකොට වෙන්නේ එතකොට මෙතන ඒ කියන්නේ දැන් අපිට මේකේ ඍණ දෙකේ බලය ඔන්න ඔය වගේ නේ ඍණ දෙකේ බලය ඉතින් අපිට දැන් ඍණ බලයක් ආවොත් එයා අපිට ධන කරගන්න දර්ශක නීතියක් තියෙනවා දැන් අපිට මෙයා ඍණ දෙකේ බලය අපිට ගන්න පුළුවන් නේ උඩට ඒතර ධන බලයක් බවට පත් වෙනවනේ තේරුණාද දැන් අපි දර්ශක නීතියක් දන්නවනේ එක යට x වල ඍණෙන් වෙනි බලය මොකද කරන්නේ එයා එන්නේ x බල ධනෙයි x බල ධනෙයි එතකොට x බල ඍණෙන් ආවොත් අපි මොකද කරන්නේ එක යට x බලයෙන් ඔන්න එතකොට අපිට ඒක ධන බලයක් බවට පත් කරගන්න පුළුවන් එහෙ නැත්නම් මේක ඍණ වලින් ගුණ වුණොත් එතකොට අපිට අපි කරන්නේ මෙතන අපි ඍණාගේ සලකන් නැතුව එතකොට ගන්න වෙන්නේ අපි මේක එහෙම වුණොත් දෙකෙන් ගුණ කරලා ඇත්තටම මෙතන ඍණ අගය ගන්න වෙන්නේ ධන අගයක් විදිහට. දැන් අපිට ඒතර මෙයාම ගන්න වෙන පුතා ධන මෙහෙම මේ ඍණ අගය අපි මේ මෙයාව ගන්නවා 1.35. මෙතන දැන් ගැටලුවක් වෙනවා. එතකොට මොකද මෙතන පූර්ණාංශයේ විතරයි ඍණ වෙන්නේ. ඒකයි. පූර්ණාංශයේ විතරයි ඍණ වෙන්නේ. මේ දශම කොටස ඍණ වෙන්නේ නැහැ. එතකොට අපිට මෙතන ඍණ ගාණයෙන් ගුණ කරන්න ගියහම මෙතන ගැටලුවක් මතු වෙනවා. එතකොට මේ ඍණ දෙකෙන් ගුණ වෙන්න ගියහම මේගොල්ලෝ ඍණ 6 වෙනවනේ. එහෙම වෙන්නේ නේ ඒ හින්දා අපි කරන්නේ මේක අපි ධන අගයක් විදිහට අපිට මේක සකස් කරගන්න පුළුවන් 1.0 එතකොට අපිට ඍණ දෙකේ බලය ආවොත් අපි මෙයාව ගන්න පුළුවන් 1.35 ධන දෙකේ බලය කියලා මෙතන ගුණ වෙන එක එතකොට අපිට මේ ගැටලුව මතු වෙන්නේ නැහැ ඔයයි අහපු ප්‍රශ්නේ හොඳයි ඍණ අවස්ථාවක් ඔයගලට දෙන්නේ නැහැ දුන්නා මේක අපිට මෙන්න මේ කියන නීතියට අනුව ධන බලයක් බවට සකස් කරගන්න පුළුවන් දර්ශක නීතියටදී දර්ශක නීතියට දෙ ඍණ දර්ශකේ අපිට ධන දර්ශකයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ අනුව මේකට අපිට මේ විදිහට සකස් කරලා ගන්න පුළුවන්. එතකොට වෙන්නේ ධන බලයකින් ගුණ වෙන. පැහැදිලිද? ඔව් සර්. හරි. Thank you sir. මෙතන අපිට ඍණ දෙකේ බලය එතකොට අපිට ගුණ කිරීම 1.35 ධන දෙකේ බලය කියලා ගන්න පුළුවන්. මොකද මේක ගුණ කිරීමේදී ගැටලුව වෙන්නේ මේ ඍණ දෙකෙන් ගුණ කරන්න බෑ මේ මේ කොටස ධන අගය. එතකොට අපිට මේක ඍණාගයක් ලෙස ගන්න බෑ. නේ? ඍණාගයක් ලෙස ගන්න බෑ. එතකොට මේ දර්ශක නීතිය තමයි යන්නේ වෙන්නේ. හරි. එතකොට හැම අවුරුද්දකම මේ විදිහට ලම්බනක වගුව භාවිතයෙන් සුළු කිරීමක් ඇවිල්ලා තියෙනවා. දැන් 2011 මේ මාවට 2019 18 වෙනකොට මෙච්චර ලොකු ලකුණු ප්‍රමාණයක් හිමි වුණේ නැහැ. ශේෂ්ඨඵල පරිමා ගැටලුවත් එක තමයි සම්බන්ධ වෙන්නේ ශේෂ්ඨඵල පරිමා ගැටලුව වෙන සුළු කිරීමක් තමයි ලබනක වලින් බලාපොරොත්තු වුනේ ඒක ඔයගොල්ලන්ට තේරෙයි පාස් පේපර්ස් කරනකොට පාස් පේපර්ස් කරනකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි මම ගණන් ටිකක් එකතු කරවන්නම් ඊට ප්‍රථම පෙළපොත පුළුවන් තරම් පෙළපොතේ ගණන් ටික ඔයගොල්ලෝ හදන්න බලන්න ඒක ගැටලුව දැන් ඊට පස්සේ අපි විසඳගෙන යමු පැහැදිලි එහෙනම් අදට අපි දැන් අපි අවශ්‍ය අරමුණට ආවා අරමුණතාව තව එක තැනක් තියෙනවා මේක අපිට අර මේ ශේෂඵල පරිමාත්‍රික සම්බන්ධ වෙන අවස්ථාවක් සාකච්ඡා කරන්න තියෙන්නේ අපි ඉදිරි දවසේ ඒ ගැන අවධානය යොමු කරමු නේ පැය දෙක මාර්කට ආසන්න කාලයක් ගත වුණා තව මොනවාරි අහන්න තියෙනවද ඔයගොල්ලන්ට එහෙමනම් ඔව් පළවෙනිම පෙළ පොතේ අභ්‍යාස ටික හදන්න ගැටලුවක් මතු වුණොත් ගැටලුවක් මතුනොත් යොමු කරන්න ඊට පස්සේ අපි යමු පාස් පේපර්ස් වලට ඕලෙවල් පාස් පේපර්ස් වලට හරි නේද එහෙනම් ඉතල හැමෝටම සුබ රාත්‍රියක් මම මෙතනින් පන්ති අවසන් කරනවා thank you sir good night thank you sir good night thank you sir